ධර්මානුශාසනාව අද අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න අපේ ගරුතර ස්වාමින් වහන්සේ වැඩමවනවා. සියපත් සදු බඹසුර නර උරග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංග ගන මුනිඳු සුත මුදුනත්දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමවා වදාලේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සන්තං තස්ස මනං හෝති සන්තා වාචාච කම්මච සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනෝති. ධිමග්නි වාක්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා මේ දේශනාව දේශනා කරන්නට ඉදුණා කොසඹෑ නුවර වැඩ සිටිය තිස්ස නම් ස්වාමීන් වහන්සේ වරමුණු කරගෙන. තරුණ වයසේ පසූණු කුමාරයෙක් තරුණයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා කොසඹෑ නුවරදී පැවිදි වුණා. නම තිස්ස උපසම්පදා වුණා. වස් කාලයක් එළඹිච්ච වෙලාවේ මේ වගේ වස් සමාදන් වුණා. වස් තුන් මාසයේ අවසානයේදී ඒ උපාසක මහත්මා කුටිය සකස් කරපු උපාසක තැන ගිතෙල් මීපැණි ආදියත් ඖෂධ වර්ගත් තුන් සිවුරකුත් ස්වාමීන් වහන්සේට පිළිගැන්වුවා. නමුත් උන්වහන්සේ මතක් කළේ උපාසක මහත්මයා මට මේවයින් ප්‍රයෝජනයක් නෑ ඇයිද කියලා ඇහුවට පස්සේ කිව්වා මට මේවා උස්සගෙන යන්න පිළිගන්වන්න සාමණේර නමක් නෑ උපාසකෙක්වත් නෑ. එම නිසා මට මේවා බාරගන්න බෑ කිව්වා. අන්න ඒ වෙලාවේ තුන් සිවුරු වලටත් වඩා වටිනා තමන්ගේ සත්‍යවිරිදි පුතණුවන් කැඳවා මේ උපාසක මහත්තයා කියනවා ස්වාමීනි මගේ මේ පුත්‍රයා වහන්සේ බාරගන්න බාරගෙන පැවිදි කරවා ගන්න කියලා තමන්ගේ දරුවත් පූජා කළා ස්වාමීන් වහන්සේට. ඒ පුතණුවන් මේ ස්වාමීන් වහන්සේ කිස කිස් බාල පැවිදි කරවද්දී හිසකෙස් බාන මොහොතේ දෙන කමටහන
තච පංචක කමඨහන කේසා ලෝමා නකා දන්තා තචු මේ කමඨහනම අරමුණු කරගෙන විදර්ශනා වඩලා මේ කුඩා දරුවා පැවිදි වෙන්නත් පෙර සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් මහරහතන් වහන්සේ නමක් බවටම පත් වුණා වයස අවුරුදු 7යි බලන්න සංසාරේ පිනනේ අසර මේ විදිය දාන ආදී පාරමී පුරන් ගියාම අපටත් මේ වගේ වාසනාව ලැබෙන්න පුළුවන් මේ කුඩා කුමාරයාට හත්වැනි දිවියේදී රහත් වෙන්න පින ලැබුණා සසරදී දාන ආදී පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන පැමිණ නිසා එක ජීවිතයක එක මොහොතකදී වුණා නොවේ මේ සිද්ධිය සසරේ පෙරුම් පිරූ නිසායි කුඩා වයසේදී මේ වාසනාව ලැබුණේ අද වුණ සමහර විට තරුණ වයසෙන් මහාන වෙන්න වාසනාව ලැබෙන්න පිනක් තියෙනවා එහෙම නැත්නම් නොඑක් බන්ධන වලට අහු වෙලා ජීවිතේ හොඳම කාලේ කාමයන් වෙනුවෙන් ගත වෙලා දුක් විඳලා වෙහෙස වෙලා දිරා ගියපු කයකින් තමයි සමහර විට වයසට ගියාම මහාන වෙන්න වෙන්නේ එතකොට කොන්දේ අමාරු හන්දිපත්රු දාව තුනටි අමාරු ආදී නොකී නොකීමේකි බොහෝ ආබාධ සහිත ඉත අමාරුවෙන් තමයි මේ සාසනික ගුණ පුරහන්නේ ඉතින් පින තියෙනවා නම් පින වැඩි නම් බොහොම තරුණ වයසේදී බාල වයසේදීම මේ සසර දුක වැටහිලා පැවිදි වෙන්නට අවස්ථාව ලැබෙනවා ඉතින් බලන්න මේ කුමාරයාත් මේ කුඩා දරුවත් කුමාරයා කියන එකේ තේරුම කුඩා දරුවා කියන එක නැතන් තරුණයා කියන එක ඉතර පැවිදි වෙන්න වාසනාව ලැබුව විතරක් නෙවෙයි හිසකෙස්ටික බාධ්‍යම විදර්ශනා වඩලා මේ තචපංචකයම අරියත්වයට පත් වෙන්න වාසනාව තිබුණා. නමුත් ගුරු ස්වාමීන් වහන්සේ දන්නේ රහත් වුණා කියලා. හොන්න බලන අද ඉන්නයිට හොඳ පාඩමක්. රටේම ඉන්නයි දැන් දන්නු රහත්ද කියලා. හැබැයි එදා නියම රහතන් වහන්සේලා තමන්ගේ ගුරුවරයවත් දන්නේ නැහැ ගෝලයා රහත්ද කියලා. ඒ කියන්නේ ගුරුවරයා පුතච්චනයි ගෝලයා රහත් ඒ නිසා ගෝලයා රහත් බව පුතච්චන ගුරුවරයා දැනගෙන හිටියේ නැහැ. හොන්න බලන්න. නියම රහතන් වහන්සේලා අධිගම අල්පේචතාවෙන් යුක්තයි දැනගන්නවටවත් ಗುಣ කැමති නැහැ. ඒව හංගගෙන තමයි ඉන්නේ. ඒ කරන්නේ මොකටද? මේ ලෝකයා කෙරෙහි යම් අනවශ්‍ය පැහැදීමක් ඇති වෙලා ඒ අය පැමිණෙනවා නැත්තම්. රහත් ගුණ එලි කිරීම හරියට පෙන්වනම භාග්‍යතුන් වහන්සේ යම් කිසි වෛශ්‍යාවක් මුදල් බලාපොරොත්තුවේ වේදිකාවක් මත සලුපිලි උනා දැමීමක් සමානයි කියන නිර්වත පෙන්න මුදල් ගත්තා හා සමානයි කියනවා. තමන් තුල තියෙන මාර්ගඵල හෝ කියලා යම් ලාභ ලබනවා නම් තියෙනවා නම් ඔන්න අදින්න මතක තියාගන්න පාටේ තේමා පාටේ තියෙනවා නම් කියන්නේ කියනවා නම් නැහැ. මොකද්ද පාටේ? තියෙනවා නම් කියන්නේ නැහැ කියනවා නම් නැහැ. ඒ කිව්වේ කියනවා නම් නැහැ කියනවා නම් නැහැ කියන්නේ හේතු මේවා. ඒ නිකන් ගම් නගරවල තනින් තන කී කියන්නේ නැහැ මාර්ගඵල ලාභී උතුමෝ. උන්වහන්සේල පුලුවන් තරම් අවබෝධතාවයට පත් වෙච්ච නිසා හුදකලාවට කැමති. මාධ්‍ය සම්දර්ශන පවත්වන්නේ නැහැ කොහෙත්ම. ඒකට අවස්ථාව අනිත් අයට දීලා ආර්යයන් වහන්සේලා උපේක්ෂක වෙනවා. අනිත් කාරණේ තමයි විනය පිටකේ පැනවීම දෙකක් තියෙනවා මේකට. එකක් තමයි නැති මාර්ගඵල කීමෙන් බොරුවට කීමෙන් පරිජි වෙනවා. මහානකම නැති වෙන උපසම්පදා නම්. සාමණේර නමක් නම් ඒත් මහානකම නැති වෙනව නැවත පැවිදි වෙන්න වෙනවා. ඒක දෙනවද නැද්ද කියන එක ගුරුවරයාගේ වැඩක්. මොකද මාර්ගඵල නැතිව තියේ කීම ලොකු බොරුවක් නිසා. ලෝකේ හොරුන්ගෙන් ලොකුම හොරා කවුද? මාර්ගඵල හොරා. කවුද? මාර්ගඵල හොරා. අද ඉන්න ඕන තරම් සිවුරු හොරා, සුදුරෙදි හොරා නේද? අපි අහලා තියෙනවා. දැන් අද කවුද? මාර්ගඵල හොරා. එක්කෙනෙක් කියලාද නැහැ. හතු පිපෙනා වගේ දැන් දවසින් දවස මොකද දැන් පේන එක්කෙනෙක්ට වාසි මාර්ගඵල කියලා එක්කෙනෙක්ට වාසි අනිත් අය මොකද කියන්නේ හිතන්නේ මටත් වාසියක් ගන්න මාත් ඔය වැඩේම කරන්න ඕනේ දැන් කොපි කරන ඊට පස්සේ කලින් ආපු රහතන් වහන්සේ යම්සේ වණ කිව්වොත් අලුත් රහතන් වහන්සේත් එසේම වණ කියනවා අපිත් ඉතින් මාර්ගඵල වලට කැදරයිනේ අපිත් පස්සෙම යන අනුන් එකක් හරි කොමන්නේ බලලා සතුටු වෙන දින අපිට ඊට වඩා දෙයක් නෑ අපේ එක කෙසේ වෙතත් අනුන් එක හරි බලනවා අපි නේ අනුන් ගේව බැලුවොත් අපිට ලැබෙනවද
නෑ ඉතින් ඒත් බලන් ඉන්න එක සතුටුයිනේ හාමුදුරුවනේ අපි ඉතින් ගිහින් බලාගෙන ඉන්නවා මාර්ගඵල තියනවද වැටෙනවද කියලා කට ඇරන් බලාගෙන තමන්ගේ වැඩේ කරන්නේ එහෙ ඉඳන් මෙහෙ දුවනවා කොළඹ ඉඳන් බුන්දල එනවා අහලා තියෙද වතුර උස්සන් එන්නේ ඇයි රහත් කියලා හිතාගෙන නැතුව මේ වෙහෙරගල ආරණ්‍ය හාමුදුරුවෝ ඉන්න වතුර ගේන්න ඕනේ ලාම්බක කොළඹ ඉඳන් අරන් එනවා නෑ ඔබ දන්නව කවුද මේ කියලා නේ කියනකොටම දන්නවා කලින් වැඩ පටන් ගත්තේ නම නොකිය नम किया नम किया नम किया नम किया इवर हम किया मुकुद ने हम देम टिकाले अरे सोड बोतल अरिया वाष्प होना दर में क्यूअण हेमद मगे जीवित मैकिन आनीसा अभी बुधगुण क्यूआ राहतुन्नास गुण क्यूआ अपे गुण क्यूवे ने अभी गुण क्यूआ गुण देश नसुगी देश नाटिक मेवता है අවස්තන කොට දැනට අහු වුණා දේශනා 20ක් ගුවන්විදුලි කරපු දේශනා 20ක් තිබුණා. ඉතින් 20ම නැවතත් අපි පළ කරා පිළිවෙලකට ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් අන්තර්ජාලය තියෙනවා. ඉතින් පුදුම ප්‍රීතියක්. ඒ අවුරුදු 22 3 වගේ වයසේදී පටන් ගත්තු මේ ධර්ම ප්‍රචාරය අපි හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් කිසිම තැනක වැරදි දෙයක් කියලා නැහැ. කියලා තියෙන්නම ලෞතුරා බුදු ගුණ ධර්මයේ ගුණ සහ උතුම් රහතන් වහන්සේලා ගැන ගුණ කියලා තියෙනවා. ආනන්ද මහ රහතන් වහන්සේ ගැන වර්ණනා කළා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන වර්ණනා කළා. රාහුල මහ රහතන් වහන්සේ ගැන වර්ණනා කළා. වෙස්සන්තර ජාතකයේ විවරණ කළා. මහා ප්‍රජාපති ගෞතම තෙරණිය පිළිබඳ කතා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන මේ කතා කරපු ಗುಣ වශයෙන් දැන් මේ බලන්න කෙනෙක් තව කෙනෙක්ගේ ಗುಣ කියද්දි ලැබෙන ආනිසංස. ඒ කාලේ අද වගේ නෙවෙයි රූපවාහිනිය තිබුණ නෑ ලොකුවට. ඇස් දෙකෙන් දැකලා නෑ මේ කියන ස්වාමින්වහන්සේ සුදුද කළුද උසද මිටිද මහතද වයසද කියලාවත් දන්නේ නෑ. හැබැයි දුරකතණයෙන් අමතලා බොහෝ දෙනා සතුට පළ කළා සමහර ඇඬුවා ಗುಣ කියේ කියා. මොකද අපිට මේ තෙරණින් වහන්සේලා තෙරුන් වහන්සේලා මැවි පෙනුනාය. विशेष महापरिनिब्बाण सूत्रे भाग्युतुन्नासिकिरिनिवन्गमन अडुमतरे पय तुनाक्यनो हरियट विस्तरकलो नमुत एहि हितर देनन बुधगुण सहित निभाग्युतुन्नासिक अवसान गमन गेनापि देशना करपु वेला मुलु लंकावासी जनतावम बनहनाय बोम संवेगेट पत् वेला ඒ කාලේ දෙයක් කරන දැනුත් කරන එක ගුවන්විදුලි ප්‍රචාරය වන දේශනා සීඩී පට වශයෙන් කැසට් පට වශයෙන් කැමති අයට ලබා දෙනවා. පස්සේ කාලෙක කැසට් කඩේට ගිහිපු වෙලාවේ මේ මහත්ය මට කිව්වා ස්වාමීන් වහන්සේගේ දේශනාව තමයි කෝ වார்த்தාවක් තිබුවේ. ඒ කියන්නේ මොකද්ද? වார்த்தා තියමින් අවලේ වුණායි කිව්වා ඒ ගුවන්විදුලි සංස්ථාවටම ලාභයක් ලබා දුන්නායි කෝ ඒක. මොකද ඒ තරම් අපි දන්නේ නැහැ මේ ජනතාව ඒව හොයාගෙන අහලා තියෙනවා. इत दिन लंग मे देवाल वटना का तीर दंगदी तुपाजिका कंबुना कुलम अटे और दहयासे माव दकीन बलागने मे स्वामी नास बना हलती कवधारी मे स्वामी नास अपेदरट वेडम गरवागंडीर पोते नम नमलियागन दलती मे गीसातीत अट अवस्था ये उपासिका दख पीन अनुमोदांग सह අපිත් සතුටු වුණා මොකද ඒ කරපු වචන කියපු වචන අපතේ ගියේ නෑ තාමත් තියෙනවා තාමත් අහනවා තාම සතුටු වෙනවා ඒකෙන් තියෙන්නේ මොකද්ද උතුමන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ගුණ වැණීමෙන් තමන්ගේ ගුණයත් ඉබේටම ප්‍රකට වෙනවා එහෙනම් තමනුත් ගුණවතෙක් බවට ඒ ගුණ කියන්න කියන්න කියන අපේ හිතෙත් ඒ ගුණ පදිංචි වෙනවා සහ ඒ වාගේ ජනතාව පැහැදෙනකොට පැහැදෙන්නේ දේශකයන් වහන්සේ කෙරෙහිත් එතකොට ඒක ලෞකික දෙයක් පැහැදුනායි කියලා මම රජ වුන්නේ තාම මගේ නාම රූප දෙක මෙතන දෙතිස් කුණපේ මෙතන නමුත් යම් කිසි කෙනෙක් පිනක් කරගෙන සමහරට ඒ අය සුගතියන්න හරි මේක උදව් කරගත්තනම් සසරෙදි කවදාරි ඒ අයගේ උදව්වත් මට ලැබෙනවද නැද්ද දැන් මේ උපාසිකා උපාසක මහත්තුරු මෙතන වාඩි වෙලා බණ අහනවා කවදාරි මට ඔබෙන් උදව්වක් ලබන්න වුණොත් සසරෙදි එන්න පුළුවන් නේ නේද? එදාට ඔබට පුළුවන් මට උදව් කරන්නට. ඒක මතක තියන් ඉඳලා නෙවෙයි. ඕන ඕන්ට උපකාර කරගෙන යන ගමනක් තමයි මේ නිවන් ගමන කියලා කියන්නේ.
වැඩි ඕන්නේ අපේ මහබෝසතාණන් වහන්සේට පවා. සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ විශේෂයි. ඔය සසර ගමනේදී නොඑක් අවස්ථාවල වරදින්න කීපු වෙලාවල් වල උදව් කරලා උපකාර කරලා තියෙනවා. එවැනි ස්ථාන දෙකක් තියෙන එකක් තමයි චුල්ලපදුම ජාතකය අද කියන්න ගිහිල්ලා මොකද නැවතුණා උදේ. කොටේ කොට පෙම්මැඳපු බිරිඳ උරේ පළල ලේ දුන්නා කියලා අහලා තියෙනවා නේද කාන්තාරේදී. ඒත් කොටාට පෙම්මැඳලා අන්තිමට ගලෙන් පහලට මේ කුමාරයව තල්ලු කරා. ඒ කියන්නේ කොටාව ප්‍රිය වුණා සසරේ මේ වෛර බැඳන්ගෙනවා නේ. තල්ලු කරලා දැම්මා. අපි අහලා තියෙනවා මිත්තානිසංස කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන මිත්‍රයන් ද්‍රෝහි වුණේ නැත්තම් සසරෙදී. ඒ කියන උඩකින් වැටුණත් පිළිසරණ ලබනවා. බිම් වැටෙන්නේ නැහැ. ඉතින් ඔය දීඝවාපිචෛත්‍යයේ පිළියම් කරන වෙලාවක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලිස්සල බහලට වැටලා තියෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා එවැන්නි දජග්ගය සිහි කරන්න කියලා. ඊස්ස කියලා තියෙනවා දජග්ග පිරිතමා රකිවා කියලා. මේ වැටෙන ගමන් උස චෛත්‍යයන් දැන් වාගයන් අපිට පේන්න තියෙනවා. එක පාරටම ගර්භය ඇතුලෙන් ගලක් මතු වෙලා තියෙනවා. ඒ ගල් පෝරුවේ මේ ස්වාමීන් වහන්සේ රැඳිලා තියෙනවා. ආන බලන්න. එතන තමන් මිත්‍රද්‍රෝහි නොවුනොත් සසරේදී අපිට ගහකින් වැටුණත් ගලකින් වැටුණත් පිහිට සැලසෙන බෝසතුන් වහන්සේට එසේම වුණා. වින තියනම් ගලේ ගහලවත් මරන්න බෑ කියලා. අහලා තියද දන්නේ. මැරුණේ නැහැ. දිමුල් ගහේ රැඳුණා තලගොයෙක් තමයි උදව් කළේ. කන්න දුන්නේ බිමට බහින්න උපකාර කළේ. ඒ ගෝයා කවුද කියලා බලනකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි එදා තලගොයෙක් වෙලා චුල්ලපදම කුමාරයාට රජකම ලබා ගන්න ජීවිතය ආරක්ෂා කරලා දුන්නේ. දැන් කොටත් එක යන කෙනා කොහොමද ගියේ? කොටාව ඔළුවේ තියන් යනවා. හිඟාකක යනවා. පවනේ රජකුමාරයෙක් එක්ක සැපෙන් ඉන්න තිබුණා අන්තිමට කොටෙක් එක්ක හිඟාකක යන්න වුණා නේ. මේ මොන වගේ අය වෙන්නේ නැද්ද? චින්චි මානවී කාලා මාගන්දියලානේ. ඔය දෙන්නගෙන් කවුරු හරි තමයි. දෙන්නම නෙවෙයි එක්කෙනෙක් කවුරු හරි. අර තක්ක ජාතකේ. ඒ තක්ක ජාතකෙත් ඔය නපුරු කුමාරිකාවක් ගඟේ ගහගෙන යද්දි තමයි අපේ බෝසතාණන් වහන්සේ තපස්වරයෙක් පීනගෙන ගිහිල්ලා ගොඩට ගෙනවා. එනාල උපස්ථාන කරලා ජීවිතේ රැක දෙනවා. නමුත් මේ කාන්තාව අසත්පුරුෂ නිසා කල්පනා කරනවා මේ තාපසයක තපස් බින්දොත් තමයි මට ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් මට මෙහෙන් යන්න වෙනවා කියලා ඉඟි බිඟි පහලා අර සමාපatti ධ්‍යාන නැති කරලා වසඟයට ගත්තා. දැන් ඉතින් ධ්‍යාන නැති එකේ කැලේ ඉඳලා වැඩක් නැහැ නේ. මහාන කමකුත් නැහැ නේ. ගමට ගියා. මෝරු විකුණනවා. ඒ නිසා තක්ක කියන මෝරු වලට පාලියෙන් තක්ක පඬිත නම් වුණා. දැන් සිවුරු අතහැරලා යන කෙනෙක් කවුරු වශයෙන් සලකන්නේ අතීතේ? පඬිතෙක්. පැවිදි වෙලා උපවැදි වුණා නම් කවුද? අද කවුද? අපරාධකාරයෙක් වගේ සමහරට නේ. මොකද සමහර හාමුදුරුවෝ පවතින ක්‍රමයේ දැක්කම හරි බයයි. ගෙදරකට වැද්ද ගන්න බයයි ගෙදර ආවම. ඒනි නමුත් සත්පුරුෂයෝ පැවිදි දම් පිරුවට පස්සේ සිල්වත් ගුණවත්. දැන් බලමු අපි ආරණ්‍යක පැවිදි දම් පිරුවා කියලා. හොඳට ධර්මය ඉගෙනගෙන භාවනා කරලා යන්නේ. පඬිතද නැද්ද? පඬිතයි ධර්මයේ දන්නවා. එතකොට ඒ කෙනා ඒකයි පඬිතයයි කියලා කියන්නේ. තක්ක පඬිතයන් වහන්සේ දැන් මේ මෝරු විකුණන්න ගිහපු දවසක රෑ හොරු වගේයක් එනවා ගේ ගාවේ. මේ ස්ත්‍රිය දැක්කා උස්සගෙන ගියා. ගියාට පස්සේ තමයි දැක්කේ අර මේ ගුහාව ඇතුලේ රත්තරන් මුතුමැණි පිරිලා. මොකද උනේ අර කාන්තාව? පඬිතේ අමතක වුණා. ගඟෙන් ගොඩ ගත්තේ පඬිතය. දැන් එක්ක ගියේ හොර දෙටුවා. හොර දෙටුවත් එක්ක ඉන්න ආස හිතුණා. ඇයි මෙච්චර රත්තරන් කොහෙද අර පඬිතය ගා? මේකනේ වටින්නේ. මේවනේ සැප නේද? ආන බලන්න දාන්න දාන්නේ මුදල් වෙන කෙරෙහි බැඳෙන ස්ත්‍රීන් ඉන්නවනේ. අන්න ඒ වගේ කෙනෙක් හිතුව දැන් මේ සම්පත් ඔක්කොම නැති වෙනවා. තක්ක පඬිතය ඇවිල්ලා මාව එක්කගෙන ගියොත් ඒ නිසා ඊට කලින් මෙයාව මරවන්න ඕන කියලා පණිවිඩයක් යවන හොරෙක් යතේ දැන් මේ හොර දෙටුව නැහැ ඇවිල්ලා මාව බේරගෙන යන්න කියලා ගෙන්නගෙන හිර කරනවා එක තැනක. කාමරයක හිර කරනවා. හිර කරලා හොර දෙටුව ආවට පස්සේ කියන ඔබේ සතුරාව නැවිත් ඉන්න මොකද කරන්නේ? අහුවුණොත් මරණයි කිව්වා. එනං ඉතින් දැන් මරා ගන්න කියලා තැනපෙන්නවා. ඉතින් මොකද කරේ? දොර ඇරගෙන ගිහින් අල්ලගෙන උඩ එල්ලලා ගහනවා. දැන් ගහනකොට කාටද සාප කරන්නේ? චපල ස්ත්‍රිය කළගුණ නොදත්තිය ගහන්නේ හොරු බණින්නේ මේ වෙන කෙනෙකුට. ඇහුවා ඇයි මේ ගෑණියට බණ? කිව්වා ඔන්න ඔය ගෑණි මම ගඟේ ගහගෙන යනකොට බේරගත්තු ගෑණි.
මගේ මහානකමක් නැති කරගෙන මං ගෙදර ආවේ ඔය ගෑනු කෙනා නිසා. අන්තිමට මොකද වුනේ? මාව මරන්න හැදුවා. විස්තරය අහලා දැන් හොර දෙටුවත් හිත නැමුණා. මොකද්ද හිතුවේ? මෙච්චර ගුණවත් උතුමෙකුට මෙහෙම කරා නම් මං වගේ හොරෙට්ට මේ ගෑණි මොනව නොකරයිද? හොඳ වැඩක් කරන්නම් කියලා පණ්ඩිතයන් ආසෙ බිමට බාලා කිව්වා, සොඳුරි ඔබ ඉදිරියේ මං කැමති කෝ මේ කෙනාව මරලා දාන්න. ආ එහෙනම් කියලා යා කියලා ගියා. හිටගෙන ඉන්න දැන් දෙන්න කවුද මැරුවේ? කඩුව ඉස්සුවා ගැහුවේ බෝසතාණන් වහන්සේ නෙවෙයි මේ චපල ස්ත්‍රියට. කඳ දෙකට කැපුණ කියලා සඳහන්. ඇහුවා දැන් ඔබ වහන්සේ මොකද කරන්නේ? මට ඉතින් මේ දේ වුණේ මේ ස්ත්‍රිය නිසා. දැන් මා නැවත තපස් රකින්න යනවා. ඒ කියන්නේ වරදින්න පුළුවන් නේ සසරෙදී. ස්ත්‍රිය නිසා වරදිනවානේ. නාරල තමල් දෙකලත් වරදින වෙලාවල් තියෙනවා. මල් වලට එහෙම නම් ඉතින් ඇත්ත මලක් දැක්කම කොහොම වේද? එහෙමනේ දැන් හිමාලයේ ඉන්නකොට මා කාන්තාව දකින්නේ ඒ නාරලතා මල කියන්නේ ඉස්ත්‍රියක් වගේමයි ඒ මල. ඒ දැකලත් දැහැන් බිඳෙනවා තවුසන්ගේ. ඉතින් එහෙම වුණාට හැමදාම විපතේ වැටෙන්න ඕනේ නෑ. යම් දවසක තේරුණා නම් වැඩේ වැරදුනා කියලා ආයි මොකද අපි කරන්නේ? සසරෙදී. ඉතින් වරදින් නැති ගමනක්ද මේ යන්නේ? වරදිනවා වැටෙනවා වැටි වැටි නැගිටිනවා ආයි වැටි ආයි නැගිටිනවා නැගිටලත් ආයි යන ගම වැටෙන්න පුළුවන්. මොකද ගල් මුල් තියෙනවා හැප්පෙනවා. දැන් වෙච්ච දේ වුණා. මං ආයේ පැවිදි වෙනවා කියලා කිව්වා. ඉතින් සොර දෙටුවක අනේ මමත් පැවිදි වෙනවා ස්වාමීනි මේ ලෝකේ වැඩක් නැහැ කියලා දෙන්නත් එක ගිහින් මහාන වුණා. බෝසතාණන්ාසෙත් මේ සොර දෙටුවා වෙලා හිටපු තාපසයන් වහන්සේත් ධ්‍යාන අභිඥාලාභිය බ්‍රහ්ම ලෝකේ පුදුනා කියලා සඳහන් වෙනවා. දැන් බලන්න අද කාලේ ගැන ওই කතාව ගත්තොත් කොහොම වේද? ඉස්ත්‍රියක් කිව්වොත් පුරුෂයෙක් මරන්න කියලා ඉස්ත්‍රියට ලොල් වෙච්ච මේ මිනිස්සු අනිවාර්යෙන් හාමුදුරු කෙනෙක් උනත් මරන්නේ නැද්ද? අද ගහන්නේ නැද්ද චෝදනාවක් ආවොත්? මේක වෙන්න පුළුවන් දෙයක්. එතකොට මේ කතාවෙන් බලන්න කොයිතරම් ගුණ තියෙන්න ඕනද මේ සොර දෙටුව වෙලා හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේට? සත්පුරුෂය ගුණ අඳුර ඉස්ත්‍රි මායන් වලටවත් අහු උනේ නැහැ. ඉස්ත්‍රිය දැකුවේ නැහැ. ඉස්ත්‍රියට වඩා වටිනවා බෝසතුන් වහන්සේ කියන විශ්වාසෙ හිටියා. ඒක ඉවෙන් ආපු එක, සසර පුරුද්දෙන් ආපු එක. ඒ නිසා කාමයන් පැත්තකට දාලා බෝසතාණන් වහන්සේ ගත් මගම ගත්තා. එතකොට අහයි දැන් කපපුගේ පව් නැද්ද කියලා. ඔව් කපණේවට පව් තියෙනවා. ඉතින් ඒවත් ගෙවන්න වෙනවා. නමුත් එහෙම තමයි අසත්පුරුෂයා ඉදිරියේ හිස නමන් හිටියොත් අපිට එන දුටු කරරි තුමාගේ යුද්ධ ගැන කතා කරනකොටත් ඔය ප්‍රශ්නේම නෙන්නේ නේ. අපි එහෙනම් පව් සිද්ධ වෙන අපි බෞද්ධ අපි මරන්නේ නැහැ කියලා හිටියනම් මොකද වෙන්නේ? අපේ බෙල්ල කපලනක අපි දන්නේ. ඐ තින් මිසදුටු අය තමයි එතුමා මැරලා තිබුණේ කියන එකමාරයලු මැරුවේ මිනිස්සු. තිසරණ සරණ කියපු කෙනෙක් සහ පන්සිල් රැකපු කෙනාට කියන එකක් කියලා, පන්සිල් නැති තිසරණ සරණ කියපු කෙනාට කියන භාගයක් කියලා. එකයි භාගයයි. අනිත් ඔක්කොම මිසදුටු සරණ කියපු අය තමයි දලා තියෙන්නේ. හරියට ගඟකට වැලි මේ ලුණු කැටයක් දැම්මා වගේ කියන දුටු කෙනා එතුමාගේ පව. දැනුණේවත් නෑ. මොකද එතුමා ඊට වඩා පිං කරපු කෙනෙක් නිසා. ගොඩක් පව් කරපු කෙනෙක් පොඩි පවක් කළා ලොකුවට දැනෙනවා. ගොඩක් පින් කරපු කෙනෙක් ලොකු පවක් කළා සමාජයක දැනෙන්නෙත් නැති වෙන්නත් පුළුවන්. ඒ මොකද පින වැඩි නිසා. වතුර වැඩි නිගංගෙ දැනෙන්නේ නැහැ. වීදුරුවකට වතුර දාලා ලුණු දැම්මත් දැනෙනවා. පින මදි කෙනෙක් පවක් කළා මේක ලොකුවට දැනෙනවා. ඉතින් මෙතන අපි සාධාරණ කරන්නේ. නමුත් ඉතින් සසරෙදි ගහන්න මරන්න වෙන වෙලාව තීර සත්පුරුෂයන් ගලව ගන්න ජීවිත බේරලා දෙන්න එහෙම වෙනවා. අසත්පුරුෂයන්ට විරුද්ධ වෙන්න වෙනවා. ඉතින් ඒක සාධුයි කියලා අපි හිතන්නේ නැහැ නේද? හොඳ වැඩි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් වෙච්ච දේ වුණා. හරි මාර්ගයේ තෝරගත්තා. බෝසතාණන් වහන්සේටත් උපකාර වෙලා බෝසතාණන් වහන්සේ යනවග ගියේ මේ බෝසත් බුදු පිරිසත් නේ. නැහ එකිනෙකාට උපකාර වෙනවා. ඒ නිසා අපි කියන්න ඕන අද අපි මෙතනින්නම් බණ කියන සමාඩ ඔබට මට බණ කියන්න වෙයි මතු යම් කාලෙක. කියන්න බෑ. සසරේ එහෙම තමයි. හැමදාම අපි මෙහෙම ඉන්නේ නැහැ. දෙව්ලොවදී ආය හමු වෙන්න පුළුවන්. එහෙදී උපකාර කරන්න පුළුවන්. ධර්ම කතාවේ දෙන්න පුළුවන්. තවත් කවදාරි සසරේදී අපි නැවත නැවත ඉපදෙන්නට පුළුවන් නෙවෙයි වෙනව නේද? දැන් උදේ කියපු කාරණාත් එක්ක ඉපදෙන්න වෙනවද නැද්ද? රහත් වෙලා නැත්තම් ඉපදෙන්නේ නැහැ. දැන් සැකයි වගේද මං රහත් වෙලා වගේ දැනෙනවද? බත් දාණේ ගත්තට පස්සේම ටිකක් කරකිලා වගේ ගියාද? මං දැක එක අම්ම කෙනෙක් ඔන්න ඔය හරි වැටලා වගේ හිටියා. ඒ කලන්ත ඇදලා නෙවෙයිනේ. බත් මත එනවා නිදි මත එනවා. ඒ නිසා මම බලෙන් මේ වෙලාව ඉල්ල ගත්තේ අපේ ස්වාමීන් වහන්සේට. පස්සේ එයා බණ කියා ගන්න මම නිදි ගන්න වෙලාවට මං ගිහින් බණ කියන්නම් කියලා.
මොකද නිදි යන හැරවණ එකත් ලොකු පිනක් නේ. නැත්තම් මෙහෙ බණ කියන අනිත් අය නිදි. ඒක නිසා අපි සත්පුරුෂයෝ වෙනවා දැන්. අපි ඔබට යමක් කියා දෙනවා. ඒ කියා දෙන්නේ මොනවද බලාගෙන නෙවෙයි. අපිට අමා මහ නිවන් දකින්න ලැබේවා කියලා. අපි ඔහොම පහල ඉඳලා ඔබ උඩ ඉන්න දවසක අපි වහුණොත් අපිටත් බණ කියයි. එහෙම තමයි වෙන්නේ. අපි බණ කියනවාද උපාසකම්මල හෙට බණ කියයි නේ. එහෙම වෙන්නේ නැද්ද? වෙන්න වෙනවා. සමහර වෙලට දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නොමග යනවා කියලා පෙනුන ගමන් අපිත් බණ කියන්න වෙනවා. කියන හොඳින් කියන්න ඕන කරුණාවෙන්. සැරෙන්නේ නෙවෙයි. හිස අත ගානේ එහෙමනේ කියන්නේ. දැන් අපේ නිසා හිස අත ගන්න ඕනේ නැහැ. මේ කරුණාවෙන් කියා දෙනවා. ස්වාමීන් වහන්සේ මෙහෙම නොකල මෙහෙම කරොත් හොඳයි. යෝජනාවක් අනකිරීමන්න යෝජනාවක් මම යෝජනාවක් කරනවා. ඒක ඉතින් හරියන්නත් පුළුවන් ඉටු වෙන්නත් පුළුවන් පිළිගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් චෝදනාවක් නෙවෙයි. දැන් වෙන්නේ මොකද්ද? ගොඩක් අය එහෙම කියන්නේ උඩමලල හන්දි කොලංකලhari හම්බන්තොට නගර මැද්දේ කතා වෙනව නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අගුණ ඒකෙන් වෙන්නේ මොකද්ද? තවත් පව් රැස් වෙනවා. දන්නව නම් දෙයක් ඇවිල්ලා කතා කරන්න ඕන කාත් එක්කද? ඒ පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක. මොකද අපිට වඩා පින්වත් ඕනම ස්වාමීන් වහන්සේ. මොකද ඔබට දරා ගන්න බැරි වෙච්ච චීවරයක් උන්වහන්සේලා මොන තරම් වැරදි කළත් දරන් ඉන්නවනේ. ඒක දැනගන්න ඕන අපි ඉස්සෙල්ලා. ඒක නිසා එහෙම ඉන්න එක කොච්චර දෙයක්ද කියලා අපි සී කරන්න ඕන. මිලින්ද ප්‍රශ්නේ මිලිඳු රජතුමාට නාගසේන තෙරුන් වහන්සේ විස්තර කරනවා දුස්සීලයාගේ ගුණ 10ක්. දුස්සීල භික්ෂූන්ගේ ගුණ තියෙනවා නම් 10ක් සිල්වත් භික්ෂූන්ගේ කොච්චර ගුණ ඇද්ද? දුස්සීල කෙනාගේ ගුණ ටිකක් අපි සී කරලා අපිට තේරෙනවා. මෙන්න මෙහෙම. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙනවා දුස්සීල වුණත්. ධර්ම රත්නය කෙරෙහි ගෞරවය තියෙනවා. සංඝ රත්නය කෙරෙහි ගෞරවය තියෙනවා. ධර්මයේ පිළිබඳ ධර්ම මාර්ගයේ පිළිබඳ තියෙනවා. ඊළඟට පව් කළ සැඟවී කරන්නේ ඒකත් ගුණයක්. දැන් හාමුදුරුවෝ පව් කරනවා නම් දායක වෙන නොපෙනී කරනවා නම් ඒක හොඳයි නේ. දැක්කොත් නේ අපහැදේ. තමන්ට විපාක දෙන එක වෙනම එක. නමුත් පේන්නේ නැති වෙනලු කරන්නේ යා. බණ කියනනේ. දුස්සීල වුණත් බණ කියන බණ හොඳයි. තොර අපිට දුස්සීලයි කියලා කොන් කරන්න බෑ. හැමෝටම සිල්ලක් කවන්නත් බෑ. තම තම ශක්ති පමණින් තමයි මේ සිල් රකින්නේ. සමහර අයට කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි වුණාම යම් යම් සිකපද කැඩෙනවා. සමහර ඒවා ගොඩ ඉන්නම් බෑ. ඒ තරමට දරුණු කෙලෙස් තියන අය ඉන්නවා ලෝකේ. ඉතින් එහෙම කෙනෙක් පැවිදි වෙලා ඉන්නකොට එයාගේ අතින් ඒ වැරද්ද දිගින් දිගට වෙන්නත් ඒ වැරද්ද වෙන නිසා සමහර ස්වාමීන් වහන්සේලා තනියෙන්ම ඉන්නවා. තනියෙන් ඉඳගෙන ඒක අදාළ වැරද්ද යෙදෙමින් අනිත් සිල්පද ටික රැකගෙන කොහොම හරි ඉන්නවා. ගෙදර යන්නේ නැහැ හැබැයි. එතකොට අපි ඒකට එක පැත්තෙන් ගරු කළ යුතුව නාතර අපිට හැබැයි හිත පැහැදෙන්නේ කාගෙනද? සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා දැක්කම අපේ හිත ඉබේටම පැහැදෙනවා. ඒ කියන්නේ අනුන්ට නින්දා කරන්න එපා සීලේ. මොකද අපි දන්නේ අපි දැන් සිල්වත් අපි ඊළඟට දුස්සීල වේද අපි දන්නවද? දන්නේ මේ කෙලෙස් කියනේ හිත කියනේ අපිට හිතන්න බෑ. හිත එක මොහොතක ලහු පරිවත්තං චිත්තං කියන ඉතා ඉක්මනින් වෙනස් වෙන දෙයක් තියෙන ලෝකේ ඒක මොකද්ද? සිත හරි ලේසි. මහා හයියෙන් ඉන්න සමහර අය දැඩිව ඉන්නවා වෙනස් නොවී ඉන්නවයි කියලා. නමුත් එක හුලඟක් යනකොට එයා වැටලත් ඉවරයි. පොඩි හුලඟක් ඇති අපිට සමහරට වැටෙන්නේ. ඒ කියන්නේ මේ කෙලෙස් වල බලය. ලෝකේ බලවත්ම ශක්තිය මාර බලය කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. මොන බලේ? මාර බලය. මාර බලය මොනවයි තියෙන්නේ? කාමාතේ පටමාසේන අදුතියෝ අරති උච්චති එහෙම තියෙනවා. කාමයේ තමයි එක. මාරයාගේ සේනාවේ අංක එකේ සෙන්පති කවුද? කාමය මොනවා? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඔබ අපි හැමදෙනාම මේ රූපව බලන්න ආසයි, කැමති. ශබ්දවලට එයා කැමති. ගඳට කැමති. ගඳ කිවි? සුවඳට කැමති. රසයට, පහසට කැමති. මේවා ලැබෙනකොට ඒවා වින්දනය කරන්න හිතේනවා. එතකොට මේක තමයි අහුවෙනා කියන්නේ. එතකොට ඔන්න මාර සේනාවට අහුවුණා. පළවෙනි සේනා අරතිය කුසල ඇලෙන්නේ කුප්පිපාස කුසගින්න විපාසෙ තීන මිද්දේ කම්මැලිකම. දැන් බණ කියනකොට නින්ද යනවායි කියන්නේ මාර සේනාවට අහෝ වුණා. දැන් ඉතින් නැගිටවන්න බෑ හැමෝම මට.
ඇහැරලා ඉන්නට සාදුකාරයක් දෙන්න බලන්න ඇහැරලා ඉන්න සංගණනයක් කරගන්න හරි ගොඩක් ඉන්නවා එක්කෙනෙක් විතර දැනට නිදි යා පුළුවන් නම් ළඟ ඉන්න කෙනෙක් ඇහැරගන්න චුට්ටක් අනින් තට්ටුවක් දාන්න හරි සාදු එන්න හරි ඒ මොකද බණ හොඳ වෙනකොට නිින්ද යනවා ඒක ඇහ සුබා එතකොට ඇනල පින් කරන්න පුළුවන් දැන් පියසීලි උපාසිකා ඇනල පින්කමක් කරගත්තා එයාට කුසාසිත නැති වේගෙන බවාංග ගත වෙලා හිටියේ දැන් ආයි කුසාසිතක් පහළ වුණා සාදු කියන්නේ යාට දැන් කුසාසිත පහළ වුණා බවාංග හිටියේ බවාංග පතනේ වෙලා බෙල්ලත් නැමිලා හිටියේ මේ තරහා වෙන්න එපා ලැජ්ජ වෙන්න එපා එහෙම වෙනවා අපිටත් වෙනවා අපේ බෙල්ලත් කඩන් වැටෙන්නට ඕන ඉතින් ඒක තමයි හැටි මේ උපාසකම්මේ වයස යනකොට ඉබේටම වාතච්චනෝ නින්දච්චනෝ නැද්ද කොස්සට ගාවගේ තමයි වයි කිසි පාලනයක් නැහැ ඔය අවයව වල කිසි පාලනයක් නැහැ හැමදේම ඉබේම සිද්ධ වෙනවා හරි එහෙනම් ඒක හොඳයි දැන් අනිත්යත් ඔය ලීන්න නින්ද ගින් වගේ නම් අනින්න හොඳේ වැඩි රිදෙන්න අනින්න එපා මම කිව්වා කියලා නෑ ගුටි ගන්න ඊට පස්සේ එහෙනම් වීර කළ යුතුද නැද්ද නිදිමත එනවනම් ටිකක් නැගිටින්න හිටගන්න හිටගෙන එළියට යන්න තවත් නිදිමත නම් ටැප් එක ගාවට යන්න මූණ හොද ගන්නවා ඊට පස්සේ ඒත් නිදිමත නම් තව ටිකක් ඉස්සරහට යනවා ත්‍රිවිල් එකක් ආදී ගෙන්න ගන්නවා ගෙදරම යනවා ගෙදර ගිහිල්ලා එහෙ කොට්ට බැදුරු දාගෙන නිදාගෙන ලබන පොයට ආයි එනවා එතකොට හරි يعني ඔච්චරම නිදිමත දැන් අතෙන්ට ගිහිල්ලා නිදිමත නම් ඉතින් ගෙදර යනවා වෙන කරන්න දෙයක් මොකද මෙහෙ කොට්ට බැදුරු නෑනේ අපේ මෙට්ට තමයි අදියේ කුටිවල එහෙ නිදා ගන්න අමාරු ඕක තමයි විලියම් භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා හොඳටම අමාරු නම් නිදා ගන්න පැහැදිලිද මට තරම් අමාරු නෑනේ උදේ පැය 3යි දැන් ගිය පොයට පැය 7යි දැන් අද මම දැන් ඒ සෙතම සිද්ධ වෙයි අදත් අද පෙර වි පහක් වගේ වෙයි බස් ආරාධනාව නිසා පොඩ්ඩක් අඩු වෙනවා අද 6ක් වගේ වෙයි ඉතින් පින් කරන්න හරි ලෝභයි පිනට කැමතිනේ පිනට බය නැහැ පිනේ වටිනකම් අපි දන්න නිසා අය කියන්නේ මොකද මේ රහතන් වහන්සේලගේ චරිත කියවලා අපදාන කියවලා ජාතක කියවලා අපි පින් ගැන දන්නවද දැන් ඒ නිසා මොන පඬිත කතාව කතා කළා පින නැත්තම් මේක අවබෝධ වෙන්නේ නැහැ අපි පටිසමුප්පාදේ උදේ ඉඳන් රෑ වෙනකම් කතා කළත් වැඩක් නැහැ අවබෝධ වෙන්න පින තියෙන්න ඕන එහෙනම් පින් කරන්න කවදාවත් පස්සට යන්න එපා මිනිස්සුන්ගේ හිතවල ඇති වෙන රාග දේශමෝ කෙලෙස් නිසා පිනට අමාරුට අකමැති වෙන වෙලාවල් තියෙනවා නමුත් ඉස්සරහට යන්න ඕනේ නේ මොකද කියන්නේ අපට පිළිසරණ වෙන්නේ මේ පින විතරයි අපි දරුවෝ හදන් ඇති තත් දරුවෝ ගැන බලන් ඇති නමුත් මැරෙන මොහොතේ මේ අම්මලට තාත්තලට කවදා ළමයි පිට වෙන්නේ නැහැ සමහරට ජීවත් වෙද්දිම ගිහිල්ලා දාන කොට මැරෙන්න ඕනේ ජීවත් වෙද්දිම අයින් කරලා දාන පින් කරපගෙන එන්න යාට සෝක කරන්න දෙයක් නෑ මං මට පුළුවන් කාලේ පින් දහම් කරගත්ත ගොඩක් අය තියෙන හැම සතේම එකතු කරනවා ඒක කාමයන්ට වියදම් කරනවා පාටි දානවා බොනවා වෙනත් වෙනත් ඔය දේවල් වලටත් වියදම් කරනවා ඇඳුම් ගන්නවා හැබැයි පිනට යොමු කරනකොට ගණන් හදනවා ඒක වෙන් කරනවා කිරනවා මනිනවා හරි අමාරුයි ඉතින් ඒක අපේ නුවණ මදිකම නේද එන වැඩිපුර දෙන්න ඕනේ මොකේදද? පිනට දෙන්න ඕනේ. නේද? තියෙනවා නම් දෙන්න. නැත්තම් හොයාගෙන හරි දෙන්න. අනුන්ගේව දෙන්න එපා. පිනට දෙනවා කියලා අනුන්ගේව අරන් අවිල දුන්නට හරියන්නේ නැහැ නේද? පින් කරනකොට හොරකම් කරලා එනවා අරගෙන. බොහෝ පින්. පින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තමන්ට තියෙන එකද එක දෙකට බෙදලා දෙන්න. මොකද බෙදන්නේ? එක දෙකට බෙදුවම දෙකක් වෙනවනේ දෙකෙන් එකක් දෙනවා පුළුවන්ද මොන වගේ දෙයක්ද දැන් දෙකක් තියෙන එකක් තියෙන කියන බලන්න බෙදන්න පුළුවන් જાති ගෙදර තියෙන අය මතක් වෙන්නේ නැහනේ කොණ්ඩේ කපල දන් දීපුව අහලා තියෙන කොණ්ඩේ කපල දන් දුන්නා දැන් පිළිකාරව වලට දන් දෙනවා මේ දවස්වල බාර ගන්නවා ලස්සන කොණ්ඩයක් තියෙන ඕන අවස්ථාවක් තියෙනවා කැපුවා දුන්නා ඇයි වැවෙනවනේ අතීතයේත් එක කාන්තාවක් කොණ්ඩේ තිබුණා ගොඩාක් දිගට කීකරින කේශ කල්යාණී සිටු කුමාරියක් දහසකට ඉල්ලුවා
දුන්නේ අටනමක් වැටිය දඹදි වඩිනකොට දැන් මේ ස්වාමීන් වහන්සේට දාන්නේ නැහැ මේ කුමාරිය කල්පනා කරලා දුප්පත් එදා 1000ට දුන්නේ නැහැ දැන් කොහොමද මේ කහවණු අටක් ඕනේ අටනමකට බින්දපාත දෙන්න එක නමකට කහවණුවක් යන දානි ගන්න ගිහිල්ලා ගියා මේක අරගෙන මට කීයක් හරි දෙන්න කහවණු අටයි දුන්නේ කෙස් කපා දන් දුන්නා දානි අවසානේ කොණ්ඩේ තිබුණු තැනටම ආයෙත් වැවුනා කියලා සඳහන්ව සාදු කියලා අනුමෝදන් දෙන්න රසවාහිනිය සද්දර්ම ලංකාරය කියවන්න ලංකාවේ ඉන්දියාවේ ඔය වගේ දන් දීපු කතා ගොඩාක් ඒකේ තියෙනවා ඔබට දැන් මම පාර පෙන්නනවා බලා ගන්න මේ පොත් ඉතින් බලමු ඉදිරියේදී ඒවත් කියා දෙන්නම් කින් එක හරි මොකද මේ දාන ආනිසංසත් අපි දැනගෙන ඉන්න ඕනේ දැන් මේ නිසා මේ නිවන් මඟ පාරමී පුරනකොට අපි ඔවුනොවුන්ට උපකාර වෙන්න ඕනේ අපි පිළිවෙලට යන්න ඕන හොඳට ඇඳ පළඳගෙන නේ ගමනක් යනවා වගේ මේකත් ලෑස්ති වෙලා යන්න ඕන එහෙන් මෙහෙන් ආවට ගියාවට නිවන් මඟ යන්න බෑ අපිට පිළිවෙලක් තියෙනවා දැන් සිල් ගන්න එන්න කලින් මොනවද කර උපචාර විදි උදේ නැගිට්ට කුණු කෙල පිටින් ආවද නෑ දත් මැද මුවසෝදා තෙරුවන් පුදා පිරිසුදු ඇඳුම් ඇඳ පැලඳ පැලඳ නෑ නේ ඇඳ විතරයි ඇඳගෙන ඇඳ අරගෙන ඇඳගෙනද ඇඳගෙන ඇඳගෙන පා තැබුව දකුණු පාය පෙරට තබා දැන් පයත් හොයාගන්න බැරුණ බස් එක පරක් වෙලා නම් පැන්න දිව්වා දැන් දකුණු පාය පෙරට තියන්නේ ඇයි අපි දන්නවද බුදුරජාණන් වහන්සේ වඩින්නෙත් දකුණු ශ්‍රීපතුල පෙරට තියලා නිසායි අපිත් දකුණු පාය තියෙන නැතු වෙන එකට නේ බුදුරජාණන් වහන්සේ තිබේ දකුණු නිසා අපිත් තියෙනවා හේතුව ඕනේ නැහැ ඒකට ඇයි බුදු සිරිතක් නිසා ඉතින් අපේ අදහසක් තියෙන එන ඒක හොඳ දෙයක් බුදුනේ නැගිනේරට හැරිලා නිසා අපි සුබ දෙයක් කරන්න යනකොට නැගිනේර බලාගෙන අපි කරන උතුර හරි නැගිනේරත් බලාගෙන ආචාර්යවරු කියන භාවනා කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලාත් කියන භාවනාවට ගොඩාක් හොඳයි කියනවා නැගිනේරට හැරෙන්න හැරෙන්නම් බැරි නම් භාවනා නොකර ඉන්නවද ඉන්න පැත්තකට හැරෙනවද දැන් මේ බටහිර ගියමුකෝ හැරෙන්න වෙන්නේ හිටනේ එහෙමනේ පුළුවන් නම් නැගිනේරට හැරුණට කමක් නැහැ බැරි නම් පින්කම අතහැරලා යන්න එපා දිසාව බලන්න නැතු ඊට පස්සේ වාඩිගෙන දැන් මෙතන ඉන්න සමහර අය ගිනි කොන දිසාවට බටහිරට ඉන්න සමහර අය එක එක දිසාවට ඒක ගැටලුවක් නෑ හැබැයි හොඳයි කියනවා කල්යල් මැනලා දිසා බලලා වැඩේ කරන්න පුළුවන් තැනක නම් ඉන්නේ වඩා සුදුසුයි පෙර දිගයි අකාරණේ ඉර උදා වෙන්නේ එහෙන් නිසා දැන් මරුණම ඔළුව මොන පැත්තටද තියන්නේ බස්නාහිරට එතකොට ඒකෙන් අර්ථවත් කළේ බැස්සා මොකද්ද ආයුෂ බැස්සා ජීවිතේ අවසන් මරණයට ගියා මේ හැම එකකම තේරුමක් නැහැ නේද මේ අපේ සිංහල මිනිස්සු කිසිම දෙයක් නොතේරුමක් ඇතුව කරපු අය නෙවෙයි හැමදේම ධර්මයට අනුව තමයි කරලා තියෙන්නේ කොයි චාරිත්‍ර ගත්තත් හොයලා බැලුවොත් කෙලවර කොහේ හරි අහු වෙනවා ධර්මය එහෙනම් මම දකුණු පාය ගැන කිව්වා දැන් ආවනේ සැරසිලා දැන් අරක ආවට ගියාට එන්න ගියා නම් අවලස්සනේ गिदर नदांगिट बंदूम पिटिंग हेम आवना अनीत सिलुदेना सील गा वेन्नी नैतिवेना हेम देखम चारित्र्य क्रम पिलिवेता तीयोणी भीमवाड़ी ये क्रम निशा धरम गौर स्वामी ककुल पीट ककुल सेपट मे कटा कुसन ककुलटा कुसन मे पेतरा कुसन अर पेतरा कुसन तुम पेतर कुसन दागे नपी අපි ඉතින් නිකම් බිම කාගේද වරද වරද ඔබේ ඔබ පින්කලේ නැහැ පැවිදි වෙන්නේ ඒ නිසා මේ පුටු ලැබෙන්නේ නැහැ ඕන කඩෙන් ගෙනල්ලා ගෙදරදී වාඩිලා බලන්න මේ වගේ එකක් මේක දෙන්නේ නැහැ මේකේ වාඩින කැප නැහැ මේක ධර්මාසනේ නමුත් කවදාවත් සිල්පිරිසේ උඩ වාඩි වෙන ලැබෙනවද නැහැ ඕන කොන්ද කඩා ගත්තොත් පුළුවන් දැන් දෙන්නේක් ඉන්න ඔය එයාලා කොන්ද කඩාගෙන මොකක් හරි කරගෙන ඕන දැන් පුටුවල හැබැයි මේ ස්වාමීන් වහන්සේ තරම් සැප පුටු ලැබිලා ආ නෑ ඒක තමයි මගේ කන්න බින තියෙන්න ඕන පින නැත්තම් මේව කන්න ලැබෙන්නේ නෑ මේවයි වාඩි වෙන්නත් පිනක් තියෙන නිකම් පුටු වල වාඩි වෙලා සිංහාසන වල වාඩිලා ඇති අපි ධර්මාසනයක වාඩි වෙන්න පින ඊට වඩා වැඩි දුටුගමන රජතුම අපවත් සිංහාසන අරූඪ වෙච්ච රජ කෙනෙන්නේ එතුමට බණ කියන්න ඕන උනානේ බැරි වුණා කියාගන්න ඉගෙනගෙන ඉගෙනගෙන ගියා පාඩම් කරා කටගොළු වුණා රහතන් වහන්සේ ඉස්සරහා බය වුණා අනේ ස්වාමීන් මේක නම් බැරෑරුම් දෙයක් මට නම් බෑ කියලා වැහලා ගියා ගිහිල්ලා ඊට පස්සේ තමයි හැම විහාරයකම හැම ගමකම බණ දේශනාවක් පොවිට කරන්න අනකලේ
ඒ ධර්ම දානය පිණිස තමන්ට කරන්න බැරි නම් කරවන්න. වැඩිපුර බණ කියවන්න. ඒ කියන්නේ හොඳ දේශකයන් වහන්සේ කෙනෙක් හම්බුණාම හරියට ධර්මයේ කියන උන්වහන්සේ වඩම්මන්. අර විකාර කියන අය වඩම්මල නිකන් පවපුරව ගන්න නැතුව. පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේට අනුග්‍රහ කරන්න දේශනා කරන්න. ඒ කියන්නේ අපි කිය දායක වෙන්න පුළුවන්නේ. දැන් මාධ්‍යනේ තියෙන ප්‍රබලම මාධ්‍ය අපිට රූපවාහිනී මාධ්‍යනේ. එතෙන්දී ස්වාමීන් වහන්සේ දැක දැක අපිට බණ අහන්න ලැබෙනවා කියලා උපාසකම්මල සතුටු වෙලා තියෙනවා. ළඟදී අපිට ආරංචි වුණා. මම මේ එක දේශනාවයි දැන් ප්‍රචාරය වුණේ. ඒක දැකපුවා. ඉතින් සතුටින් ප්‍රීති ප්‍රමෝදයෙන් කතා කළා. අනේ අපේ ස්වාමීන් වහන්සේ අපි ටීවී එකනොත් දැක්කා. ඒක සතුටු වෙන්න එක කාරණයක් තමයි අලෞකිකවනේ. විහෙරගල ගිහිල්ලා බලන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් ගෙදර ඉඳන් අපි දකිනවා. එතකොට ඒක සංඝ දර්ශන එක අතකින් ළඟට දර්ශනේ වෙන ගමන් බණත් අහන ලැබෙනවා. එහෙනම් හොඳ දෙයක් නම් අපි ඒකට දායක වෙනවනම් අපිට පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගමන අපි පිළිවෙලට යමු. කකුල් කඩා ගන්නේ නැතුව යමු. ධන හිස් අතපය තුවාල කරගන්නේ නැතුව යමු. අධිවේගයෙන් නොයමු. සාමාන්‍ය වේගෙන් යමු. වේගයේ මරු කැඳවයි කියලා පාරෙත් ගහලා තිබුණා මං දැක්ක. වේගය මොකද්ද කැඳෙව්වේ? මාරු. මා මරුවා. ආ වේගය පිනවයි මරුවා කැඳවයි. තව අලුත් එකකුත් ආවා. ඒක ලස්සනයි. ඉතින් පාරේ තියෙන ගහලා. ඔව් පාරේ තමයි ඔක්කොම වෙන්නේ. මැරෙන්නෙත් පාරේ. පණ යන්නෙත් පාරේමයි. ඉතින් ඒව බල බලත් පින පිනවා යනවනේ. ඒක බල බල තව පාගනවා. අයියේ. ඇයි? පිනවයිනේ. කවුද පිනවන්නේ? වේගය යන අයව පිනවනවා. දැන් ওই මොනවාරි බී ගත්තම තේරෙන්නේ නැහැ. තවත් සතුටුයි. අර මොකද්ද මේ මේනියාව ගැන කියපු නෝන කිව්වා ඒ වැඩියෙන් හයියෙන් යන්නේ මේනියාවට. ගමනක් ගියත් හයියෙන් යන්නේ, දුවන්නේ, ඇවිදින්නේ. උඩ පැන පැන යන්නේ. ඇයි? සතුට වැඩි. පාලනයක් නැහැ. මනසේ පාලනයක්. අපි ඒතර කියන පිස්සු කියන්නේ නැද්ද? ඕනම දෙයක් නිතර නිතර කියවන එකම දේ කියවනකොට අපි කියන්නේ මොකද්ද? මෙයාට පිස්සු ඇදිලා නේ ඇත්ත. එහෙනම් පාලනය කරගමු. ටිකක් අපි වේගය අඩු කරමු. ඒ කියන්නේ නිවන් දකින්න එක අඩු කරනවා එක නෙවෙයි. ওই අනවශ්‍ය දේවල් තියෙනවා නම් අධිවේගී දේවල් අපි අඩු කරන්න ඕන. අපි පුරමු පාරමිතා ටික. කරමු පින්කම් ටික. එතකොට ඔබ දන්නේ නැහැ ඔබට නිවන අවබෝධ වෙයි. ඇයි දැන් අවබෝධ නොවෙන්නේ? තාම ප්‍රඥාවමදි. ප්‍රඥාව තිබුණා නම් උදේ ගාතාවක් කිවි ඒ ධම්මා හේතුපව අවබෝධ වෙන්නේ නැහැ. ඒසා ඒකා සංඝ කල්ප ලක්ෂයක් පෙරම් පුරලයි ඒ ගාතාව අවබෝධ වුනේ. අපි අවුරුදු ගාණක් වැඩ කරලා බලනවා ඒව අවබෝධ කරන්න. එහෙනම් ඒ නිසා ඒව තේරුම් ගමු. දැන් මේ කුඩා ස්වාමීන් වහන්සේ කතාව කිවි මේක මෝ වටින ලස්සන කතාවක් පුළුවන්. මතකේ තියාගන්න තිස්ස ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය නම අවුරුදු 7යි රහත් වුණා. හේතුව තමයි අපි මේ කියන්නේ පාරමී පිරූ නිසායි මේ මොහොතේම රහත් වුනේ. කෙස් බානකොටම රහත් වුණා. කේසා ලෝමා නකා දන්තා තච්චෝ. අපිත් ඕන තරම් කියනවා. අපිට අවබෝධ වෙනවද? ඇයි මදි. තව කරන්න ඕන. අපි නියතමානි වෙන්න ඕන අපිට පිට මදි බවවත් පිළිගන්න. එතන අපිට පුළුවන් ඇයි බැරි? දේශනාවේ තියෙනවනේ පුළුවන් කියලා. ඒ තියෙන්නේ ඉතින් පුළුවන් අයට පුළුවන්. බැරි කෙනාට කොහොමද බැ? පද පරමයට කොහොමද බැන්නේ? දි හේතුක කෙනාට කොහොමද බැන්නේ? ඔළුවෙන් හිටගෙන භාවනා කළත් දි හේතුක නම් නිවන් දකින්න තියා සමාධි මාත්‍රයක්වත් ඇති වෙන්නේ නෑ. මේවා මේ තරහට කියන නෙමෙයි. මේවා ධර්මයේ තියෙන දේවල්. ධර්මතා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ත්‍රි හේතුක නම් පුළුවන්. ඒත් පාරමිතාව දියුණු වෙලා තියෙනවා. ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තියෙනවා. දැන් බලන්න අපි ගැන කවර කතාවද? සද්දේව් රජතුමා දෙපාරක් ඇවිල්ලා තියෙන භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන. ඒ දෙපාරෙන් බුදුරජාණන් වහන්සේ දැක දැකම සමාපත්තියට සමවැදලා තියෙනවා. උරු වෙලාවේදීත් එකවර වතාවක්, දෙවෙනි වතාවේ බුදු වුණ අලුත ඒත් එහෙමයි. දෙවුරම් මෙහෙරෙදි. ඉතින් එනකොට ওই බරණී කියන දෙවදුවක් ඉඳලා තියෙන වැඳගෙන භාග්‍යවතුන් වහන්සේ. දැන් අපි දන්නේ නේ මේ දෙවිවරු වැඳගෙන ඉන්න බව ඇවිල්ලා වැඳගෙන ඉඳලා තියෙනවා. කොර නැගණියනි මම ආපු බව විසමුණ රජතුමාගේ දුවෙක්. මම ආපු බව භාග්‍යවතුන් වහන්සේට කියන මොකද එතුමිය සෝතාපන්නයි. සද්දව අධික. ඒ නිසා ඒ දේවතාවිය දෙව්ලෝ වැලෙන්නේ නැහැ. කොහෙද ඇලෙන්නේ? දෙවුරම් වේරට ඇලෙන්නේ. ඇවිල්ලා ඉන්නවා. තහනම්ද? නෑ. උපාසිකාවන්ට නම් නීති දාන්න පුළුවන්. දේවතාවියන්ට නීති දාන්න පුළුවන්. අපිට පේනවා. අපි දන්නේ අපේ ළඟත් ඇවිල්ලා ඉන්නවද කියලා. පේන්නේ නැහැ. දෘශ්‍යමාන නැහැ. ඇහැට පේන්නේ නැහැ. එයාලා රූපයක් මැව්වොත් විතරක් මිනිස්සුන්ට පේනවා.
නැත්තම් පේන්නේ නෑ. දිවස් තියෙන ඒ රහතන් වහන්සේලට පේනවා. ඉතින් රජ සද්දරයතුමා ඇවිල්ලා වැඳලා කිව්වා මම වැඳ බව භාග්‍යතුන් වහන්සේට කියන්නේ. අර රෝදේ හඬ ඇහුණලු යනකොට භාග්‍යතුන් වහන්සේ නැගී සිටියා. යනකොටම නැගිට්ටා. ඇයි එහෙම කළේ? ඇයි මගේ ඇරියේ? තාම ප්‍රඥා පාරමිතා මුදුන්පත් වෙලා නෑ. දැන් නිකන් කතා කරලා වැඩක් නෑ. භාග්‍යතුන් වහන්සේලා බුදුවරු නිෂ්පල වචන කතා කරන්නේ නෑ. යම් කෙනෙක්ට සිතක් වෙන්නේ නැත්නම් ඒ වචනේ දොඩන්නේ දොඩන්නේ කියලා අපි කියන්නේ කතා කරන්නේ නෑ. එහෙම නිසා තමයි දෙසරෙම භාග්‍යතුන් වහන්සේ නිහඬ වුණේ. සමාපත්තියට ඔන්න මුහුකුරාවේ කොයි වෙලාවේ ආයුෂ ගෙවෙන අපි ඕන කෙනෙක්ට කරදරයක් වුණාමනේ පන්සල් මතක් වෙන්නේ නැද්ද? මොකද කියන්නේ ඔබ? කවුරු හරි මැරුණොත් ඈ හොරෙක් පෑන්නොත් අසනීපයක් වුණොත් පිළිකාවක් වගේ හැදුණොත් වකුගඩුවක් නරක් වුණා. දැන් ළඟදී ලියුමක් ආවා වකුගඩුවක් ඕනේ කියලා. අපිව මතක් වෙන්නේ වකුගඩුව වුණාම තමයි ගොඩක් අය. අයි වකුගඩුව අපි මේ ගොඩක් තියෙනවනේ 100ක් විතර. තියෙන්නේ දෙක එකවකත් ඉල්ලනවා. ඇයි අපි කෙරේ කරුණාව නැද්ද? හාමුදුරුවෝ ටික මරා ගන්න දදා. අපිටම ලියුම් එවනවා. නෑ ඉතින් අකමැති නම් දෙ බලෙන් ගන්න බෑ මේක. නමුත් කියන්නේ මොකද්ද මේ කාම ලෝකේ ජීවත් වෙන්න ඕන ජීවිතේට මේ උතුම් සාසන ගුණ පුරණ භික්ෂුන් වහන්සේලගේ වක්කොට හොයන්න ඕනේ නෑ. උන්වහන්සේලා තව කල් ජීවත් වුණාද? මොකෝ කාට රිසතක් වෙනවද? මම ගිහි කෙනෙක් කොච්චර ජීවත් වුණාද වැඩකුත් නෑ. ඔව් අපි කියන්නේ මෙරලා යන්න කියලා නේද? ඔක හොයාගන්න බැරුණොත් කොහොම මැරෙනව තමයි. නමුත් බලන්නනේ. ඔව් ස්වභාවිකයි. නම් මේ පාරමිතාව පුරණ කොට තමයි මේ අවබෝධ ඥාණයට අපිට පත් වෙන්න ලැබෙන්නේ. ඊට කලින් දැන් අපි දඟලනවානේ. අපිට හරියන්නේ නැහැ දැන් නම් දුක වැඩි කියලා යනවා. නමුත් කිව්වේ මොකද්ද? කරදර වුණාම අපිව මතක් වෙනනේ. ඒක තමයි කිව්වේ මම. ඇත්ත තමයි කතන්දරේ. මොකද වැඩි එන්නේ නැහැනේ. අද එනවා පොය නිසා. කවුරුත් එන්නේ නැහැ. එක පැත්තකින් සතුටුයි. ඇයි? අනේ කිසි කරදරයක් නැහැ. මේ ගම්වැසියෝ අපිට හරි ආදරේ. විවේක භජනය කරනවට කැමති. ධර්ම කතාවක්වත් කරන්න අවිලා අපිට කරදර කරන්නේ නෑ කියලා අපි සතුටු වෙනවා. අනිත් පැත්තෙන් පේන අත ළඟ තිබිලත් වටිනකම් දන්නේ නෑ කියලා හිතන්න වෙනවා අපිට. කියන්නේ මැණික පයේ වැදුනත් අර දන්න හැලුනේ නේ. ඒ වගේ දේවල් අපිට ඉතින් පේනවා මේ දිහා බලද්දි. කොයි තරම් වැඩ තිබුණත් මිනිස්සුන්ට උමනාව තියෙනවා නම්. ඇයි ඉතින් අර මරුණව දුවන් එන්නේ? ඒ උමනාව තමයි එතකොට එන්නේ. ලෙඩක් හදනවා පිළිකාවක් හදනවා වක්වඩුව නරක් වුණා දුවන් එන්නේ. නෝනත් එක වලියක් දාගත්තම එන්නේ. එතකොට එනවා මේ වන් රලි වලියක් දාගත්තා රණ්ඩු වුණා ගහගත්තා ආමුදුරුවනේ මට දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ. එතකොට එනවා. හොඳට ඉන්නකොට එන්නේ. එන වෙලාවට බණ කියලා වැඩකුත් නැහැ. ඇයි දුකෙන් ඉන්නේ? දැන් ඒ වගේ සද්දරයතුමාට සිහි වුණා මගේ ආවිෂ ගෙවුණා. දැන් තවසණයකින් චුත වෙනවා. කවුද පිහිර වෙන්නේ කියලා බවාග්‍රීනම් පාළට බලනවා කවුරුත් නැහැ. මනුස්ස ලෝකෙ දිහා බලනකොට පේනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ිතරේ මට පිහිට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසානේ පංචසික දිව්‍ය පුත්‍රයත් පෙරටු කරන් මට ඉතින් මම හම්බ වෙලාම නැහැ මේ පළවෙනි පාර යන්නේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඔබ මට අවසරයක් අරන් දෙන්න කියලා යා ඉස්සෙල්ල යවල තමයි ඉන්ද්‍රසාල ගුහාවේ එළියේ දෙවියෝ 80000ක් හිටියා. මහදවල් පර්වතයේ ගිනි ගන්නවා වගේ දැක්කා. ඒ තරම් එළියෝ. මහදවල් දෙවියන්ගේ දේව ආලෝකයෙන් ආනුභාවයෙන්. එහෙනම් ඕක තමයි කියන්නේ පාරමිතාව පිරෙනතුරු බුදුරජාණන් වහන්සේලවත් බණ කියන්නේ නැහැ නිකරුණේ තනියෙන්. ලොකු ලොකු පිරිසකට කියනවා. නමුත් එක පුද්ගලයෙක්ට නිකරුණේ බණ කියලා වැඩක් නැත්තම් කියන්නේ නැහැ. දැන් අපි ධර්මයේ කතා කරනවා. මොකද මතුමත් ඒවත් අපිට නිවන් පිණිස හේතු වේවා. හේතු වෙනවද නැද්ද? ඔව් නිෂ්පල වේද? නැහැ. සඵල වෙනවා. දැන් සඵලයි. අසුතං සුනාති නොයේ සුදයාන සුතං පරියෝදපේති යහපුදේ වැඩි දියුණු වෙනවා. කංකං විතර තී සැකදුරු වෙනවා. චිත්තමස්ස පසීද සිත පහදෙනවා. දිට්ටින් උජුම් කරවද සම්මා දිට්ඨිය ඍජු වෙනවා. මේව තමයි ආනිසංස පහ. දැන් ලැබෙනවා. කල්ප නමයක් සුගති පදින ලැබෙනවලු එක බණ පදයක් ඇහුවොත් තේරුම් ගන්න. තමයි එහෙනම් සාදු කියලා අනුමෝදන් වේ. මේව නිෂ්පල නෑ. මේ බිම වාඩි වෙලා අමාරුවෙන් නිදි කිරා වැටි වැටි හරි ඇහුවොත් නින්ද යන විනාඩි 5ක් විනාඩි 10ක් බණ ඇහෙනවා. ආය යනවා. ඒත් කමක් නැහැ. ඕෆ් වෙනව ඔන් වෙනවා වගේ නේද? ඔන් ඕෆ්. ඉතින් භාගයක් ඇහිලා තියෙනවා. සද්දේ රවිතුමා ගැන කිව්වා ආය තාටිකින් ඇහැරුණා. එහෙම හරි කමක් නැහැ. ඇහුවොත් බණ නම් අපත යන්නේ නැවට සුගති සැපත් නිවන් සුවත් ලැබෙනවා කියන එක ඔබ සීතර ගන්න.
දැන් ඉතින් මේ කුඩා ස්වාමීන් වහන්සේ රහත් වෙලා ගුරුවරයා දන්නාද? දන්නේ ඒක ගැන අපි කොහෙද රටම දන්නවනේ අද කාලේ රහතන් වහන්සේලා. නමුත් ගුරුවරයාවත් දන්නේ එන ගෝලයට කියන් තිබුණානේ මම රහත් උනානේ කියලා. එහෙම කියන්නේ රහත් වෙනකොට මේ කියන ශක්තියක් නැති වෙනවා. කියන්න ඕනේ නැ මොනවට. මම ආයේ නෑනේ. මම කියලා ගෙනෙන්නේ නෑනේ. වැඩක් නෑනේ කියලා. මං ඔහේ ඉන්න දර කැලල වගේ ඉන්නවා. ඉතින් වැඩක් නෑ. ආයි සරසයිද ඊට පස්සේ? දැන් ඉන්න පාසකම්ම රහත් උනා සරසයි වගේ මට හිතෙනවා. එහෙම කියලා බෑ මේක පොඩ්ඩක් පාට කරන්න ඕනේ කියලා. එහෙම නෑ රහත් උන ගම ඔක්කොම අවසන්. ආයි සරසන්නේ සෝවාන් උනම සරසනවා සකදාගමුණ සරසෙන්න පුළුවන් අනාගාමිනු තැනදි සරසෙන්නේ නැත ගිහිගෙදර හිටියොත් ඉබේටම විකාල භෝජනේ වලකිනවාලු බ්‍රහ්මචාරි වෙනවාලු කවුද අනාගාමි ආර්යයන් වහන්සේ ඒ ගිහි කාමයන් විඳිනවද නේද ජෝඩුවක් හිටියොත් එක්කෙනෙක් අනාගාමවල අනිත් එක්කෙනා පුතජන වුණොත් අනික් කෙනාට කියන යන්න කියලා ඉතින් වැඩක් නැහැ නේද ඉඳලා එයා විවාහ කරලා දෙනවා කාට හරි ඒ කාලේ හැටියට දුකද දුක නැහැ දැන් දුක තියෙන්නේ තාම අනාගාම වෙච්ච නැති අයට. අනාගාම වුණාට පස්සේ තමන්ගේ බිරිඳව ලියලා දෙන්න පුළුවන්. අතපෙන්වක් කරලම දෙන්නත් පුළුවන්. දැන් එහෙම වුණ කතාවක් අපි දන්නා විශාක උපාසක මහත්තයාගේ ධම්මදින්න දින්නා තිරණියගේ. දෙන්නා හොඳට පෙමින් වෙලී සිටියා. මුලින් සෝවාන් වුණා විශාක මහත්මයා දෙක දෙවණියට සකදාගාමුණා තුන්වෙනි දවසේ ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාවේ බණ අහලනකොට අනාගාමී වෙලා. දැන් වෙනද අත අල්ලගෙන තමයි උඩට එන්නේ. සඳලුතලෙන් දැන් එදා අත ඇල්ලුවේ නැහැ බැලුවේවත් නැ බිම්බලාගෙන උපාසක මාත්‍ය යනවා භික්ෂුවක් වගේ දැන් අනාගාමී කියන්නේම භික්ෂු ප්‍රතිපදාවක් කාමයක් නැහැ දැන් කෑම බෙදන කිසි කල්පනාවක් කතා බහක් නැ වෙනද වගේ විහිළු කරන්න ඉනා වෙන්නේ නැ අනුභව කරලා ගිහිල්ලා දැන් ඒ කාමරෙට ආවෙත් නැ මෙට් එකුයි කොට් එකුයි වරන් ගිහිල්ලා වෙන කාමරයක දැන් නිදි දැන් දරා ගන්න බෑ මගෙන් වරදක් වුණාද වෙන කෙනෙක්ට හිතවත් ගිහින්ද හිතෙනව වේනෝනේ ගෑනු වටනේ පොඩ්ඩක් වෙනස් වෙච්ච එක මම බණ භාවනාවක් කරන්න මහත්ය කියපු ගමන් මෙයා හිතර වෙන දෙයක්. දැන් ඒ අද කාලේ වුණත් එහෙම වෙන්න පුළුවන්. දැන් අර මාර්ගඵල අවබෝධයේ ස්වභාවික මේ මවල ගන්න බෑ ඉබේම වෙන දෙයක්. සබාධාමින්ම වෙන දෙයක් ඒ. ඉබේ වෙයිලා යන සමාධික රහතන් වහන්සේලගේ මේ කායික පැවැත්ම පවා ධාතු පවා සිඳිලා යනවලු. ඉස්ත්‍රීන්ගේ නම් ඔසප් චක්‍රයේ සිඳිලා යනවලු. රහත් වෙත් බලන්න සබාධාමෙන් මේවා නවත් නතර වෙනවා. මේ කෙලෙස් නතර වෙනකොට නේද? අහලා නැද්ද ඒවා විනය පිටකේ තියෙනවා ඒ ධාතු නිපදවීමක් වෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේට රහත් වුණාට පස්සේ. එතකොට මේ ස්වභාවය කායිකවත් සිද්ධ වෙනවා. ඒ නිසා මේක අඬපෙර ගහන්න කාරණයක් වෙන්නේ නැහැ එතුමන්ලට. මොකද අවබෝධය ඇත්තට ලැබුණේ. එහෙනම් අපි දැන් කලිනුත් තේමා පාඩේ කිව්වා මුලදීත් තියෙනම් කියන්නේ නැහැ කියනවා නම් නැහැ. මොකද තේමා පාඩේ අපේ තියෙනවනම් කියන්නේ කියනවනම් නැ නේ ගුණ තියන අය කියන්නේ නැති අය වැඩිපුර කියවනවා ඒකත් දන්නවද ඔබ දැන් ඔය ගිහි ජීවිතය උනත් එක අත්දකින් ලැබේ ඔය වැඩිපුර තියන අය වැඩි කියවන්නේ නැනේ පාඩු ඉන්නා නේද නැති අය තමයි අර ගොඩාක් පම්පෝරි ගහන්නේ නේ ලොකු ලොකු ඒවා කියව අනුන්ගේවත් අල්ල ගන්නවා අල්ලපු ගෙදර එකත් මගේ වගේ කියනවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට බත් කාපු එකත් ගිහින් කියනවා මම බතුත් කෑවලු එකට එයත් එක බත් කියාවගේ ලජරාමර වෙනවද නෑ ඒකත් නම්බුවක් ඒ කියන්නේ සති සමානයි තව කෙනෙක් එක සමාන වෙන්න යනවා ඉතින් ඒක නැති කෙනාගේ හැටි ඒක නැති කෙනා කියවනවා තියෙන කෙනා කියන්නේ හැබැයි කියන අවස්ථාව තියෙන බව දැනුවත්ව සිටින්න නැත්තම් මේ පැටලෙන්න පුළුවන් යම් කෙනෙක් කාර්යෝපවාදී කරගන්න යනවා නම් තමන් නිසා ඒ මොහොතේ අහසට පැන නැගලා කියා සිටින්න පුළුවන් පෙන්නුම් කරන්න පුළුවන් පව කරගන්න උපාය කියලා එක එක හේතුවක් ආරෝපවාදී කරගන්න යනවන විතරක් කවුරු වෙයි තමන් නිසා. එහට කමඨහන් මාර්ගයේ ළඟටම ආපු කෙනෙක් ඉන්නවනම් නිවන් දකින්න එයාට අනුග්‍රහ පිණිස අහසට පැන නැගලා කමඨහන් කියා දෙනවා රහතන් වහන්සේට. ඒ භාවනා කරනවන විතරයි සුදුසු කෙනාට. ඊළඟට මේ අහසට පැන නැගලා ඒක නිශේෂ බිමින්නක්කොට දැන් පිළිගන්නේ අපි අහසටම යන්න ඕන. ළඟදී රහත් තෙරණියක් කිව්වා මං අහසට යන්න පුළුවන් මට එරිදි තියෙනවා මං පෙන්වන්නේ නැහැ කියලා. අනේ අපි කියන්නේ පෙන්නන්නක අපිට අදාසයි බලා ගන්න වාගේ තියෙනේ ඔක්කොම ටික මොනවද එරුදි ටික පෙන්නන්නේ හැබැයි අගේ කරගෙන මට තියෙනවා මම පෙන්නන්නේ අපිත් කියන අපිටත් තියෙනවා අපි පෙන්නන්නේ ඔබටත් කියන බලා මටත් තියෙනවා අපි පෙන්නන්නෙත් නෑ නේ එහෙම තියෙනවනේ කයක දේවල් එරුදි නැතත් හරි එහෙනම් මේ මොකද්ද කරන්නේ මේ මෝඩ මිනිස්සුන් හිටගෙන අන්දනවා කියලා ඔකට කියන්නේ
ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඔසිටියකම හොඳයි. හිටියනම් මොනවා කියයිද මේ ආයතනේ? තුච්ච පුරුෂයා කියලාම ඉතින් ඉවරයක් නැති වෙයි. ඒකනේ පිරිනිවන් පෑවේ මෙච්චර කලින් නැතුව හිටියනම් ඔක වෙන බව දන්නවා. අපිට මේ ටික බාර දීලා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩියා. අපිට අපිටම දැක ගන්න මේවා. අපි ඉතින් පින මදි නිසා බල බල ඉන්නවා මේවා. එහෙනම් දැන් අහසට පැන නගින්නේ කොහොමද කියලා බැලුවම එක රහතන් වහන්සේගේ ළඟදී මොකද කරේ? අහසින් වඩනවා කියලා මේ හෙලිකොප්ටරයක් ගින්නගෙන කුලියට උඩින් ගියා. ඉතින් අපිත් ගිහින් තියනවා කිහිප වතාවක්. ඊටත් වඩා උඩින් ගිහින් තියනවා. අඩි 30,000ක් විතර. රට ගිහිප ඕන කෙනෙක් උඩින් ගිහින් ඇතිනේ. ඒක එරදිද? එරදිය බලා ගන්න පුළුවන් ඔය කොහෙන් හරි කැඩුනොත් එම කෑල්ලක්. ඈ එහෙම පහත් වෙනවා කෙලින්ම මූද රායි ඉතින් රහත් වෙන්න දෙයක් නැහැ කෙලින්ම පරලෝ සැපත් වෙලා යන අතර ඔය ඒ උඩින් යන එක වැටුනොත් බේරෙන්න පුළුවන් සමහර අය කියනවා මේකේ පිච්චිලා වැනනට වඩා හොඳයි පැනලා මැරෙන එක ඒ ගිනි ගත්ත පිච්චන උස වැඩි ඉතින් පණින්න බෑ ඒත් පයින්න දැන් මරණ බයනේ නේ හරි ඔහොම එරදි තමයි අද ඉන්න ඇයට තියෙන්නේ ඒ නිසා අපිට hina යනවා දැන් hina වෙන්න වෙනවා මේ දේවල් දැක්කම දැන් අඩුයි දැන් නැති තරම් එරදි බල නැහැ සුෂ්ක විදර්ශක වගේ තත්ත්වයක් ඇති ඒත් අපිට පේන්න නැහැ නේ හැමතැන සුලබ නැහැ නේ මැණික් වටින්නේයි හැමතැනම නැති නිසා අනුරාධපුර සමයේ රහතන් වහන්සේ කොච්චර ඉඳලා ඉන්නේ නැද්ද ලක්ෂ ගණනේ නේ ඔය කියන්නේ තලපැදුරක් වේලා ගන්න බැරි තරම් ඉරදීෙන් ගියයි කියන්නේ. එතකොට වටිනවද? නෑ දුර්ලභ නෑනේ දැන්. දැන් නෑ වචනේ කිව්වත් ඇති. රහතුන් වැඩිම කවස්සේ කෝගම හිතුවා. රහත් වෙලා නේද? දැන් මේක කියලා තියෙන වැරද්දක් නෙවෙයි. මේ බණ කියන්නේ මොන මගවස්සේද? රහතුන් වැඩිම කවස්සේ තමයි බණ කියන්නේ. අපි හිතුවා. ආ රහතුන් කියලා නමකුත් තිබුණානේ. අන්න මොකද උනේ ගාල කඩා ගත්ත වරක් ටික වගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා. ඔය වතුර කතන්දරෙ දෙන්නත් වෙනවනේ. වතුර බොන්නේ නැති එක. දැන් හේතුව දන්නව නේද අපේ අය? කැසිකිලි වලට යාමේ අපහසුතාවය ඇති නිසා වතුර බීමෙන් වැළකී සිටින්නෙමි කියලා බෝඩ් එකක් ගැව්වත් කමක් නැහැ. ඒතොර දන ගන්න ඕනේ මේක හේතුව. දැන් දන්නේ නැති කෙනා කල්පනා කරන අනේ ඒ ස්වාමීන් වහන්සේ වතුරවත් බොන්නේ නැහැ. හරි සිල්වත් බීම බොන්නේත් නැහැ. මාළු වළඳන්නේ නැහැ. කනබුණ දෙයින් සිල්වත් වෙනවද? නැහැ. කනබුණ දෙයින් සිල්වත් වෙන්නේ නැහැ. කායික පැවැත්ම සිල්පද 10ක් කියලා දෙන ඒ 10 දැනගන්න. ඒ 10 රකින්න නම් තමයි සිල්වත් වෙන්නේ. දැන් ඔබ සමාදන් වෙච්ච 10 තමයි ප්‍රධාන සිල්පද 10 භික්ෂුවගෙත් මූලික සිකපද. එහෙනම් මේ මාර්ගඵල කියන්නේ නැහැ කියන එක අපිට හොඳට පේනවා මේ කතාව දැන් ගොඩාක් දිග ගියා නේ දුර ගියා කමක් නැද්ද? වෙලාව යන්නත් එපා නේ. තව කල් තියෙනවනේ ගෙවා ගන්නත්. ඔව් තව ටිකයි. දැන් දන්නේ නැහැ. දවස් 15ක් හිටිය කොසමෑනුවර හිතුවා භාග්‍යතුන් වහන්සේ දැන් වස් සමාදන් වෙලා අවසන් වුණාම සියලුම ස්වාමීන් වහන්සේලා කොයිනුවර හිටියත් භාග්‍යතුන් වහන්සේ ඉන්නේ සවැත් නුවර නම් එහෙට වඩිනවා ඒ කාලේ. ඒ වඩින්නේ බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න. වැඳලා තමන් පිරු කුසල් ධර්මයන් ලැබූ මාර්ගඵල භාග්‍යතුන් වහන්සේට අනුමෝදන් කරවන්න. අනුමෝදන් වෙන්න බැරිද පුළුවන්ද? පුළුවන් කුසල් නැහැ. අනුමෝදන් වීම ක්‍රියාව කරන්න පුළුවන් ක්‍රියාවක් ඒ ක්‍රියාසිතන්නේ පහළ වෙන බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේලා hina වෙනවද අපි වගේ කොක්කනලා සිනාසෙනවද රහතුන් වහන්සේලා නෑ ඒ සිනාසුණත් මද සිනාවක් බුදුරජාණන් වහන්සේගේ සිනා පහළ වීම නම් දත් සතරෙන් දලදා සතරෙන් සුදු ආලෝකයක් පිටවීමක් විතරයි දත් විහිදාගෙන ඉන්නේ නෑ සිනා නොමසින් දසන් විද හකාටේ කියන්නේ මේ ගෑනු ළමයින්ට කියලා දැන් එහෙම නැහැ කට අරගෙන ඉනාවි දැන් කට ඇතුලෙච්ච යනවා වැස්සොච්ච යනවා hina වෙන්න හේතු හොය හොය දැන් ඉන්නේ නේ ඒ hina වෙන්න එපා කිව්ව ලැජ්ජ බය අඩු වෙන නිසා කුල කුමරියන්ට කියලා තියෙනවා ලැසි ගමණින් ගියේ කවුද විවාහයට පෙර විශාක කසාදි හරි කීයක නිසා නේ ආයෙනම් දැන් බඳින වයස ඉන්නේ නැහැ ලැසි ගමණින් යන්න වහිනකොට එහෙම තෙමි තෙමි යන්න ඕනේ මීට. ඒතර කුමාරයෙක් කියලා කැඳගෙන යයි සංවර කුමාරිකාවක් මට හම්බ වුණා. එහෙම වෙනවා. ඇයි ඒ තමන්ගේ පැවැත්මෙන් තමයි තව කෙනෙක් අපිව දැනගන්නේ නැත්නම් පේන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගමන විලාශය අපිට හේතු වෙනවනේ උන්වහන්සේ ගැන ආකල්පයක් ඇති කරගන්න. හොඳයිද නැද්ද කියලා.
හයියෙන් හයියෙන් පස්ස උස්සගෙන ඇවිද්දවනවනම් ඇවිදිනවනම් මොකද්ද චරිතය? දේශ චරිතය. ඒ කියන්නේ ඒ හාමුදුරුවන්ට හොඳට තරහ යන කෙනෙක්. මිදුලතු ගානකොට පහුරු ගාගෙන වගේ යනවනම් සමහර අය ඉන්න කොළ තියෙන දැන් වලින් විතර අතු ගන්න. කොළේට එන යන කොළ වලට එන යන යනවා. දැකලා නැද්ද? දැන් බෝමලුවක් වගේ වුණත් කම්මැලි. ඒක කොළ තියෙන ටික ඇදලා දාලා යන්තම් වැඩේ කර ගන්නවා. සද්දා චරිත තියෙන කෙනා. අනු පිළිවෙලින් කුණු නැතත් ඉරට්ටේ නේද? පොල්ලත්තේ හැඩ ඉරට්ටේ නේ ඉරට්ටේ තියෙන පොල්ලත්තේ පොල්ලත්තේ හැඩේට මෙහෙම අතුගා. සමහර අය ධර්ම චක්‍රපව අඳිනවා. දැන් මොන චරිතද? ශ්‍රද්ධා චරිත. දැන් අපි වෙන්න ආස මොන චරිතයක්ද? අපි කවුරුත් කැමති මේක ශ්‍රද්ධා චරිතයක් කියලා කියන. හැබැයි ඒකෙම ලක්ෂණ තියෙනවා රාග චරිතෙත්. එතකොට ඒක කැමති නෑ. නෑ නෑ මම රාග චරිත නෙමෙයි පිළිගන්නේ කොයි වෙලාවක රාග චරිතයක්. මම නම් ශ්‍රද්ධා චරිතය. එහෙම හිතන්නේ නේ. ඔන්න නිකන් කියමු ශ්‍රද්ධා චරිතය ඇඳුම් අඳින්නේ කොහමද? හැඩට වැඩට නේ බලලා ගලපලා ඇඳුමක් ගන්න කිව්ව 10 පාරක්වත් ඇඳුම් 10ක්වත් ඇඳලා තමයි කැඳුමක් දේශ චරිතය ගිය ගමන් ගත්ත ගත්ත ගමන් ආ ඒක ලස්සන උනත් එකයි කැත කැත උනත් එකයි අනුන්ට ඕන නිසා තමයි ඇඳුම් අඳින්නේ තමන්ට ඕන නිසා නෙවෙයි ඉතින් නික නැත්තම් ඌ කියනෝ නේ නිසා විතරයි නැතුව මේ ලස්සන වෙන්න ඕන කියලා අඳින්නේ එන්නේ තොල් පාට කරන්නේ නැහැ ඇයි ඒවට කැමති නැහැ මූණ පාට කරන්නේ නැහැ ඇයි දේශ චරිතේ පාට කළා තනින් තනින් පාට කරා ඒකත් අපිලිවෙල කාමරෙට ගියොත් ඇඳ උඩ බැලුවොත් රෙදි නේද බඩුවල පිළිවෙලක් නැහැ හවුද දේශ චරිතය විතර්ක චරිතය දෙකම එකවත් එහෙම තියෙනව නේද දැන් තේරෙනවනේ එතකොට මේ කෙනාගේ පැවැත්ම අපි මැන ගන්නවා එයා සංවර සීඩී කෙනෙක් යහපත් කෙනෙක් කියලා දැන් මේ රහතන් වහන්සේලගේ ස්වභාව ගැන කී කියන්නේ මේ වර්ගයත් අරිහන්ත වර්ගයමයි ධම්මපදයේ රහතන් වහන්සේලා ගැන කියපු කොටස තමයි මේ ගාථාව විස්තර කරන්නේ වැඩම කරන සිරිතක් තියනවා කිව්වා බුදුරජාණන් වහන්සේ හමු වෙන බුදුරජාණන් වහන්සේට පින් අනුමෝදන් කරන් රහත් ඵලය අනුමෝදන් කරන්නයි වඩින්නේ ගොඩක් වෙලාවට දැන් මේ ගෝල නමත් එකගෙන යනවා බඩු ටික අරන් තමයි දැන් අර ලැබුණානේ ගිතෙල්ල මේ ආදී මීපැණි ඒ උස්සන් යනවා දැන් පොඩි ස්වාමීන් වහන්සේ අවුරුදු කී හතයි කොහොම තියෙන්නේ චූටිනේ අර කරේ තිය යනවා ඇතිනේ දැන් වඩින්නේ කවුද රහතන් වහන්සේ කියන්නේ දන්නවද නෑ ඉතින් ඒක ආගන්තුක විහාරයකට වැඩි දවසක් හවස රැබෝ වුණා ගුරුවරයා කුටිය හැදුවා ගෝලයාට කුටියක් හදාගන්න බැරි වුණා පිළියෙල කරගන්න බැරි වුණා ඉතින් ගුරුවරයා කෝ අයනම් කමන්නේ මගේ කුටියම අද ඉන්න කියලා දැන් තියෙන අවත සහ සෙයි අවත දෙකක් තියෙන එක සහ සෙයි අවතක් තියෙන ස්ත්‍රීන් සමග දෙවෙනි සහ සෙයි අවත තියෙන්නේ අනුප සම්පන්නයන් සමග ඒ කියන්නේ සාමාන්‍යර ගිහි අයත් එක්ක එකට නිදාගන්න බැහැ රෑ තුනක් එක දිගට රෑ තුනක් සැතපෙන්න බැහැ අරුණට පෙර නැගිටලා යන්න ඕන ඔහොම ප්‍රශ්නයක් තියෙන නිසා දැන් මේ තුන්වෙනි දවස. ගුරු ස්වාමීන් වහන්සේ පෘථජන නිසා ඇඳට වැටුණ ගමන් නිදාගත්තා. පිළිවෙලක් නැහැ. ගෝල ස්වාමීන් වහන්සේ රහත් නිසා උන්වහන්සේ පිළිවෙලයි. නිදාගත්තද? බිම පැදුරක් කියලා තිබුණ සැතපෙන්න සැතපුණේ නැහැ. කල්පනා කළා මගේ ගුරුවරයාට ඇවත් වෙනවා මම සැතපුණා. ඊට පස්සේ මොකද කරේ? පුටුවක් තියාගෙන ඉහපැත්තේ හිස පැත්තේ ගුරුවරයාගේ ඇඳින් මෙහා පැත්තේ වාඩිලා හිටි දැන් ගුරුවරයා දන්නේ නැහැ ඉන්න බව. මේන ශිෂ්‍ය නම රහතුන් වහන්සේ ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ රහතන් වහන්සේලා සමාපත්තියට සමවදිනවා කියලා කියනවා. එතන එහෙම සඳහන් වෙන්නේ කොහොම හරි වාඩිලා හිටිය කියලා හිතන්නකො. අරුණ නගිනකොට ගුරුවරයාට ඉක්මනට මතක් වුණා දැවැත් වෙනව නේද කියලා ඉක්මනට නැගිටලා يعني ඇදෙන්නේ නැගිට නැහැ අවටාපත මේ වගේ තිබුණා මෙන්න මෙහෙම ඇල්ලුවි බලා ගන්න. මෙහෙම අල්ලලා මෙහෙම ගැහුවා තට්ටු කරා. කොහෙටද? ඉන්නේ පැදුර කියලා ඉතින් පැදුරට තට්ටු කළකො නැගිටින්න කියලා මෙහෙම ඇද්දා. අදිනකොට ගිහිල්ලා මිට මේ පැත්ත මේක නටිය රවු මේක උලක් වගේ තියෙන මිට තියෙන්න පුළුවන්. ඒ උලක් වගේ තමයි මිට තිබුණේ. බලනකොට මේ පැත්ත හිටියේ මෙහෙම කරනකොටම ඇහි ගිහිල්ලා ඇනුණ පොඩි ස්වාමීන් වහන්සේ. දන්නවද? නෑ. ඇහි හිල්ලුණා. අනේ ඇහි දැන් අපේ ඇහි හිල්ලුණා නම් අපි මොනව කරයිද? මොනව නැටුමක් නටයිද උත? බුදුවම් හෝ කියලා නේ නටලා පොටුවෙන් වැටිලා ලොකු හාමුදුරුවෝ පෙරලගෙන මොකද කතා කරන්නේ සුවසරියට කතා කරලා දැන් මේ රහතන් වහන්සේට වැදුණත් නෑ වගේ නේ හිටි දැඟලුවද සද්දයක් අපිට වුණ නෑ එක අතකින් ඇහැ වහගත්ත ලේන නිසා
වහගෙන එළියට වැඩියා. අන්න බලන්න නැවැත්තෙන නිසා වෙච්ච දෙයක්, කරපු දෙයක් අපගිරීම. ක්‍රියාසිත තමයි පහළ වෙන්නේ. දේසිතවත් මොනවත් පහළ වෙන්නේ නැහැ. අකුසසිත පහළ වෙන්නේ නැහැ. වේදනාව ගැන ඇලීමක් ගැටීමක් නැහැ. ගැටීමක් නැහැ. විශේෂයෙන් දැන් දුක් වේදනාවට ගැටෙන්නේ නැහැ කියලානේ අපි දැනගන්නේ. ඒක සිද්ධ වෙනවා. රිදෙනවද නැද්ද? රිදෙනවා. රිදෙනවා අපිට වගේම රිදෙනවා. හැබැයි ඒකේ ගැටෙන්නේ නැහැ. අල්ලගෙන නැහැනේ. මගේ කියලා නෙවෙයිනේ දැන්. ඒක හරි වෙනස් අපිට දැනෙන්නේ නැහැ අතට මේක දැන්. හිතන්නම වරි මොකක් අපි නැලිලානේ. අපි රිදෙනකොට අපි අමාරු වෙනවනේ නේ අල්ල ගන්නවනේ මේක අමාරුයි ඇහැ වහගත්තේ මොකෝ ලේන නිසා ගිහිල්ලා දැන් එක අතින් අමදිනවා එක අතින් පෑන් උණු පෑන් සකස් කරලා තිව්වා පෑන් මේ මූණ හොදන ගුරුවරයාට දැන් හොඳට හිතන්න මේ රහතන් වහන්සේ ගෝලයා ගුරුවරයා ප්‍රතජනයි හැබැයි සලකන්නේ මොකේදද උපසම්පදාවට මහානකමට සලකන්නේ මාර්ගඵලවට සලකILLා නෑ මොකෝ එහෙම සලකන්න බෑ කියන්නේ එහෙම පැනෙවුණා කොහොම හොයාගන්නේ බෑනේ ඒ නිසා ගිහි කෙනෙක් සෝවන් ලැබිල්ල ස්වාමීන් වහන්සේකට වැඳලා පව සිද්ධ වෙන්නේ නෑ පවක් නෑ ඒක තමයි පැනවිල්ල ඒ අනුව තමයි මේ තනි අතින් හරි මේ කටයුත්ත යෙදුණා මේ කියන කුඩා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊට පස්සේ දැහැටි පිළිගන්නකොට තමයි මේක දැක්කේ එක අතින් තමයි දැහැටි දුන්නේ අර අතින් වහගෙන දැන් ඇහැ වහගෙන ඉන්නවා මේ හික්මිනු අශික්ෂිත ගුරු ගෝලයා අශික්ෂිත කියන්නේ මොකද නරක වචනයක්ද ශික්ෂිත නොවු එතන නොහික් මුන තනිය අතින් දැව ගුරුවරයාට දැහැටි දෙන්නේ ඊපස්සේ කෝ නෑ ස්වාමීන් තනිය අතින් දිය යුතු නැහැ නමුත් ඊයේ රාත්‍රියේ මෙහෙම මම ඇහැරලා හිටියා ඔබ වහන්සේ ගැන හිතලා නමුත් ඔබ වහන්සේ වටාපොත අදිනකොට මගේ ඇහි ඇවිල්ලා වැදුනා කියලා වෙච්ච ටික ඉතින් ටිකක් සැර අඩු කරලා කිව්වා දුක් වෙන නිසා අනේ මම් මුණ අපරාධයක්ද මේක දෙය කියලා දුකටපත් වෙලා ඇවිල්ලා නැගිටලා උක්කුට්ටුකින් වාඩි වෙලා වැඳගෙන සමාවිල්ලුව කාගෙන්ද ගෝලයාගෙන් රහත් බව දන්නේ නැහැ හොඳේ දැනගෙන වැඳ නෙවෙයි බැන්දේ තමන් අතින් වරදක් වුණාය කියන අන්න නිහතමානීව ගුරුවරයා වුණත් ගෝලයාට අතපස වීමක් වෙච්ච වෙලාවේ පා නම මේ පා මුල වැද වැටුන් නැති වුණත් උක්කුට්ටුකින් වාඩි වෙන්න පුළුවන් ඒ කියන්නේ දන ඔය බිමටම වදින්නේ නැහැ වාඩි වෙනවා කකුල් දෙකෙන් වාඩි වෙන්න පුළුවන් නේ ඒ කියන්නේ ඇඟිලි මෙහෙම ඉස්සෙන විදියට වාඩි වෙනවනේ ආනේ වාඩිලා වැඳගෙන අනේ සත්පුරුෂේ මට සමාවෙන්න කියලා සමාවෙල නෑ ඔබ වහන්සේ සමාව ඉල්ලන්න ඕනේ නෑ මේක ඔබ වහන්සේගේ වරදක් නෙවෙයි මේ සංසාර දෝෂයයි. සසර දිහෙනම් මොන හරි වෙලා ඇතිනේ. ඇහැක් මොන හරි කරලා ඇති. ඒකනේ වෙන්නේ. ඒකයි කිව්වේ මේ වචන ටිකෙන් කිව්වේ කෙටියෙන් කිව්වේ එච්චරයි. ඒත් ඉත හදා ගන්න බැ අනේ මේ බඩු ටිකක් මට දෙන්න කියලා බඩු ටිකක් අරගෙන ඒවත් ලොකු ස්වාමීන් වහන්සේ මුස්සගෙන අර ගෝලයව කැඳගෙන දැන් යනවා භාග්‍යවතුන් වහන්සේ බලන්න. බුදුරජාණන් වහන්සේ මග බලන් හිටිය දෙන්න මෙන්නකම්. දැන් පේන වැඩේ වෙච්චද? එනකොට මහව ආවට පස්සේ වැඳලා එකක් පස්සෙ හිටියම කොහොමද මේ නම සනීපෙන් ඉන්නවද අනේ ස්වාමිනී මන්නම් සනීපෙන් ඉන්න මේ කුඩා නම මගේ ගෝලයට කරදරයක් වුණා ඇහැ සිඳුරු වුණා මගේ අති අනේ ස්වාමිනී මන්නම් මේ වගේ ගුණවතුන් මීට පෙර දැකලා නෑ මට හරි පුදුමයි මේ කුඩා නමට කිසිම තරහක් නෑනේ මං ගැන මෙච්චර දෙයක් වෙලා මට වචනයක්වත් කිව්වේ නෑ මට කිව්වේ මේක ඔබ වහන්සේගේ දෝෂයක් නෙවෙයි සංසාර දෝෂයක් කියලා එහෙම තමයි භික්ෂුව රහතන් වහන්සේලා කෝප ගන්නෙ දැන් තමයි දාන්නේ රහත් බව කවුද කියන්නේ එහෙනම් දැනගන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙකුගේ මාර්ගඵලය ප්‍රකාශ කරන්න ඒ අවසරයේ සාස්ෘන් වහන්සේට පමණක් තිබෙනවා බුදු කෙනෙක්ට පුළුවන් කියන්න බුදුරජාණන් වහන්සේ විවරණ දෙන්නේ තනතුරු දෙන්නේ නේ එතෙන්දි විතරයි නැතුව මේ Taman ගිහින් කියන්නේ මම දැන් පොඩි සායනද එතකම්ම කෝද රහත් කියලා එතකොට දන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් තමයි ළඟ ඉඳලා තියෙන දන්නවද එන පාටින්වත් අඳුර ගන්න පුළුවන් බෑ තේරෙන්නේ නැහැ තවත් රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් දැනගන්න නමුත් පෘථජන කෙනෙකුට තෝරගන්න බෑ ඒ නිසා දේශනා කළාස් මේ ගාතාර මොකද්ද ගාතාරත් නේ අපි මාතෘකා කළා සාන්ත වූ මනසින් සාන්ත ඉඳුරන් නැතුව සන්තං තස්ස මනෝ හෝති සන්තං තස්ස මනෝ හෝති සන්තා වාචාච කම්මච සම්ම දඤ්ඤා විමුක්තස්ස උපසන්තස තාදීනෝ කවුරු ගැනද කියන්නේ මේ කුඩා රහතන් වහන්සේ සම්ම දඤ්ඤා විමුක්තස්ස මනවින් දන කෙලසුන්ගේ මිදුණු ලෝකේ මිදුණු රාගදේශමෝ කෙලසුන්ගේ මිදුණු මේ උපසාන්ත වූ රහතන් වහන්සේලා තාදීනෝ කියන රහතන් වහන්සේලා අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති උතුමන්ට කියන තාදීනෝ ලාභ අලාභ යස ආයස දුක සැප නින්දා ප්‍රසංසා මේ කිසිවකකින් කම්පා
නොවෙන්නව් මේ උතුමන් රහතන් වහන්සේලාගේ සන්තං තස්ස මනං මනසත් ශාන්තයි වචනයත් ශාන්තයි කයත් ශාන්තයි ඒසේමයි ඒ බව මේ රහතුන් වහන්සේගෙන් අපිට ප්‍රකට වුණා කිසි කලබලයක් නැහැ රිදුමක් නැහැ වචනෙන්වත් මුකුත් කිව්වේ නැහැ මොකද මනස ශාන්තයි උපශාන්තයි උපශාන්ත වීම නිසා හිත තාදි ගුණ යුත් නිසා ඇලෙන්න ගැටෙන්නේ නැහැ අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ අපි පුහුදුන් අය නිතරම අටලෝ දහමින් කම්පා වෙමින් ඉන්නේ සැපේදී නටනවා දුකේදී අඬනවා නේද එහෙම නැද්ද සැපේදී මැදහත් වෙන්න අපි දන්නේ නැහැනේ ඇත්තටම දුකේදී මැදහත් වෙන්න දන්නේත් නැබැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා ඒක තමයි අපේ ප්‍රතිපදා රහතන් වහන්සේලා ප්‍රතිපදා බැන්නත් නිඳා කළත් නිහඬ වෙනවා ලාභයක් ලැබුණත් නිහඬ වෙනවා අලාභයක් වුණත් එලා අලාභයක් නෙවෙයි දැසට උනේ ඒත් නිහඬ වුණා එහෙනම් දේශනා වැටුණා ඔබට එහෙනම් රහතන් වහන්සේලා යන මෙන්න මෙබදු උතුමන්්‍ය මිසක් අද මේ කෑ ගහන කවුරුත් රහතන් වහන්සේලා නම් නෙමෙයි අන්තිමට අපි මතක් කරගමු කියනවා නම් නැත තියෙන කෙනා කියන්නේ නැත කියනවා නම් නැත තියෙන කෙනා කියන්නේ නැත අද කියන්නේ කවුද ලාභ සත්කාර වලට කිචූ කෙනා කියනවා නැත්නම් භාවනා වල මුලා වෙච්ච කෙනාත් කියනවා මුලා වෙච්ච කෙනාගෙන මුලා වෙච්ච කෙනාට ඇවත් නැහැ හැබැයි එයා භාවනා කරලා එළි දැකලා මේ කියන්නේ ඒකටම අදිමාන්නේ අදිමාණයෙන් කියන කෙනාට ඇවත් සිද්ධ වෙන්නේ එහෙම වෙන්නත් පුළුවන් මුලා වෙලා කියනවා වෙන්න පුළුවන් දන දනත් කියනවා එහෙනම් අතීතය ගැන සිහි කරමු ඒ රහතන් වහන්සේලා කොච්චරනම් සාන්තද ගියවර කිව්වනේ නේද සිදුරු පහේ ගෙදර ගැන අමතකද සිදුරු පහේ ගෙදර බැමිනියට මොකද වුනේ අන්තිමට අර රහතුන් වහන්සේලා හතර නමට දාන දුන්නේ සක්දිර රහතුමත් ආවිල්ලා තමයි දාන ටික දුන්නේ අන්තා යනකොට හත් පස් පැත්තකින් ගියේ වහලත් විල් කර පොළවත් හිල් කර බිත්ති කඩාගෙන ගියේ දඩුවමක් විදියට ඔව්නේ දැනෙන්නත් එපා ඒ චූටි කියලා ගණන් ගත්තේ නැහැනේ අවුරුදු 7යිනේ බිම වාඩි කරේ රහතන් වහන්සේ බලන්න මේ දේවල් නේද ඉතින් වාහන එක රහතුන් වහන්සේලා එන අපිට අඳුරන්න බෑ ඒ නිසා ගුණවතුන් ඇසුරු කරද්දි ගින්දර වගේ පරිස්සම් වෙමු කතා කරද්දි දේවල් කියද්දි මොකද ඊයේ වැරදි කරපු සාමින්නාසේ අද ධානය ලැබලා ඉන්න පුළුවන් එක එක කරන්නේ මොකද අපිට සැක නැත්තම් උන්වහන්සේ ගුණවත් වගේ පේනවනම් අපි පුළුවන් තරම් එතන පරිස්සම් වෙන්න ඕනේ මේ මාර්ගඵල ධානය කියන අපිට පේන්නේ නැහැ ඒ නිසා කට වරද්දා ගන්න එපා හොඳම දේ තමයි ගිහි ඔබ අපි මේවා කිව්වට කමන්නේ අපි යමක් දැනගෙනනේ කියන්නේ ඔබ ඕවා කියන්න විවේචනය කරන්න යන්න එපා කියන්න එපා මීය වණේ පලාගෙන ගියා ඒවා කියන්න යන්න එපා ඒවා අපි දැනගෙන කියන මොකද ඒක නිරුත්තියනේ කතාවේ නිරුත්ති විවරණය පටිසම්භිදා ඥානවලදී කියවෙනවා එහෙම මොනවයි කියවෙන්නේ ගමේ නම හදන්න පුළුවන් ඒ විදියට හරිද ඒතර ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා ගැන කොහොමද අපි හිතන්නේ ගින්දරක් වගේ දැක්කනේ සිදුරු පහක් ඇදුනා ගෙදර ගණන් ගත්තේ නැහැ දැන් වුණානේ වැඩේ දැන් වහල සෙවිලි කරන්න වෙනවා ඊමත් දැන් මේ පේනවනේ අවුරුදු 7යි නේ වයසෙන් මනින්න පුළුවන් දැන් ලකුණ්ඩක බද්දි සවිනස් පොඩි මිටි එබැ රහත් ආ එහෙනම් රූපෙන් රහතුන් මනින්න බෑ බාහිර ස්වරූපෙන් මනින්නත් බෑ හැමේ පාට නම් කළු තමයි නමුත් ඒ භික්ෂුවට තියෙන ශාන්ත සිතක් කවුද කියන්නේ මොගරාජ රහතන් වහන්සේ ඇයි හිස්සු රජකමක් ඇති බැවින් ගී කාලේ නමක් ඇති වුණා ඒ කියන්නේ සැප නැ රජකම මොගරාජ රහත් උනා හැම කලුයි හැබැයි හිත ශාන්ත එන හිත ශාන්තයි උපතින් කලුණා සුදු වෙන්නේ නැහනේ ඔක රහත් උනායි කියලා හඳ එහෙන අපිට තීරුම් ගන්න එක දෙය අන්තිමට තියෙන්නේ කිසිම කෙනෙකුගේ බාහිරයෙන් බලලා අපිට තීරණයකට එන්න බෑ යම් තීරණයකට එන නම් ටික දවසක් හරි අපි ඒ කෙනාව ඇසුරු කරන්න ඕන ගිහි වේවා පැවිදි වේවා එන ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා ක්‍රමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක අපේ හාමුදුරුවෝ අපේ ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.